සුභ සන්ධ්‍යාවක් කියවා සියලු දෙනාටම. ඒ වගේම ලැබුණු නවසර සුභ සුභ නවසරක් වේවා. මේ නිදහස් දේශයක නිදහසේ කටයුතු කරන්න පුළුවන්, තමන්ගේ අරමුණු පරමාර්ථවලට යන්න පුළුවන්, කැප වෙලා වැඩ කරන්න පුළුවන් නේද? ධෛර්ය සම්පන්නව කටයුතු කරන්න පුළුවන්. සර්වපකාරයෙන් සාර්ථක වන්නා වූ නවසරක් වේවා කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. හැබැයි මේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ මගේ කැපවීම මත කියන එක හොඳට මතක තියාගන්න. හරි. යාළුවෝ ගොඩක් ඉන්නවා සම්බන්ධ වෙන්න නම්, නමුත් සම්බන්ධ වෙලා ඉන්න ප්‍රමාණය දැන් අපිට 140 250 වගේ ප්‍රමාණයක් ඉන්නවා. අපි කතා කරමු මොනවද කරන්න ඕනේ, ඉස්සරහට මොනවද වෙන්නේ කියන එක කතා කරමු තමයි මම අද ඔයාලව සම්බන්ධ කරගත්තේ. ඉතින් මම මීට කලින් දැනුවත් කිරීමක් කරා ඔයාලට කොන්වර්සේෂන් එක සම්බන්ධයෙන් තියෙන විදිය සහ ඒ කරුණු කාරණා. හැබැයි ඒ කරුණු කාරණා වෙනස් වුණා පහුගිය සති කීපය ඇතුළත. ඒ වෙනස් වීම කියලා කියන්නේ ඔයාලගේ පැත්තෙන් අපි අපේක්ෂා කරපු මට්ටමට වඩා හොඳ මට්ටමට, තවත් ඉහළම මට්ටමකට කොන්වර්සේෂන් එක අරගෙන ඉන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මේකේ විශේෂයෙන් කතා කරන්න ඕනේ අපි මෙවර කොන්වර්සේෂන් එක සඳහා දෙමාපියෝ දෙදෙනාටම සහභාගී වීමට අවස්ථාව ලබා දෙනවා. හරි. එදා මම කලින් වාරණ කිව්වේ එක්කෙනෙකුට අවස්ථාව දෙන්නම් කියලා. නමුත් අවසානයේ අපිට පුළුවන්කම හම්බුණා දෙදෙනාටම සහභාගී වීමට අවස්ථාව ලබා දෙන්න. ඒකට ඒ නිසා ඒක ලොකු අවස්ථාවක්. කොන්වර්සේෂන් එක සඳහා තමන්ගේ දෙමාපියෝ දෙදෙනාටම සහභාගී වීමට නොහැකි වන අවස්ථාවන් වලදී දැන් සමහරලාට ආයෙ ප්‍රශ්න කරයි වෙන කාට හරි බැරිද කියලා පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. අනන්‍යතාවයේ සහුරු කරලා කලින් කොමත් අපි පාස් එකක් දෙනවා. ඒ පාස් එකේ සමහන් කරන අය දෙන්නෙකුට සමහරලාට අම්මා වෙන්න පුළුවන්, කුංචි අම්මා වෙන්න පුළුවන්, සමීපතයා වෙන්න පුළුවන් නේද? මෙරි කරපු අය ඉන්නවා, මහත්තයා වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. මෙරි කරන්න ඉන්න අය එහෙම වෙන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ දෙන්නගේ තොරතුරු ටික අපිට කලින් එවන්න ඕනේ. ඒ තොරතුරු මත පදනම් වෙලා තමයි ඒ අය ඇතුළට ගන්න. කොහොම නමුත් දෙන්නෙකුට ඕන අවස්ථාව තියෙනවා. ඒතකොට අපි එක පැත්තකින් ගත්තට පස්සේ අපේ පැත්තෙන් අපේ පිරිවැය සැලකියුතු ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. නමුත් ඒ පිරිවැය ආවරණය කර ගැනීම සඳහා නැවත ගාස්තු වැඩි කිරීමක් නොකර පිරිවැය මෙහෙම් බෙයා කර ගැනීමට තීරණය කරා කියන්නේ සැලකියුතු දෙයක් මම ඔයාලා වෙනුවෙන් කරනවා. ඒකෙදි මැදිහත් වෙලා ඒ නිසා ඒ ගැන මම එතනින් එහාට ආය කතා කරන්න යන්නේ. මොකද 1500ට ඒ කෝස්ට් එක කව කරගන්න අමාරු තත්ත්වයක් තියෙනවා. කොහොම නමුත් නැවත ඔයාලගේ මුදල් අය කිරීමක් සිද්ධ කරන්නේ ඔයාලට 1500ම කොන්වර්සේෂන් එක සඳහා සහභාගී වීමේ ඉඩකඩ හම්බ වෙනවා. එතකොට එනම් ඔන්න මම මුලින්ම සඳහන් කරා දීමාපු දෙන්නටම මේවර කොන්වර්සේෂන් එක සඳහා සහභාගී වෙන්න පුළුවන්. එතකොට ඒත් එක්කම ඊගව කාරණාව තමයි මම ඉදා මතක් කරා BMICH එකේ ශාලා ගත්තට පස්සේ ශාලා කිහිපයක් තියෙන, ප්‍රධාන ශාලාව හැරුණකොට තව ශාලා කිහිපයක් තියෙනවා. ඒ ශාලාවලත් ළමයි 4500 දාන්න පුළුවන්. ඉහළ මට්ටමේ ශාලා තමයි තියෙන්නේ BMICH එකේ. එහෙම ශාලා කිහිපයක් තියෙනවා. නමුත් මම අන්තිම මොහොතේදී බොහෝ උත්සාහ කරලා මම BMICH එකේ ප්‍රධාන ශාලාව ලබා ගත්තා. හරි, ප්‍රධාන ශාලාව ලබා ගත්තා. සාමාන්‍ය අපේක්ෂිත බජට් එකට වඩා රුපියල් ලක්ෂ 7කට වඩා වියදම් කරන්න සිද්ධ වෙනවා ඒකට. ඉතින් මම ඒකට මැදිහත් වෙලා ඒ සඳහා මම අවශ්‍ය කරන දේවල් සකස් කරලා දෙන්නම් කියලා ඒ කොළඹටත් කතා කරලා, මොකද මගේ හිතේ සතුටින් මට ඔයාලට ඒ අවස්ථාව ලබා දෙන්න ඕනේ කියන තැන මම හිතියා. ඒකට මේ වේදිකාවට නැගෙනකොට ඒ සතුට මටත් භුක්ති විඳින්න පුළුවන් නිසා ඔන්න මම මේ වැඩේ කරා. ඒ නිසා මෙවර ඔයාලා සහභාගී වෙන්නේ BMICH එකේ ප්‍රධානතම ශාලාවට නේද? ආසියාවේ තියෙන ලොකුම කොන්ෆරන්ස් හෝල් එකේ ලේසියෙන් නගින්න බැරි ස්ටේජ් එකක්. මේ ස්ටේජ් එකට පය තියන්න ඔයාලට අවස්ථාව හම්බ වෙනවා. ඒ නිසා අර පන්තියට සහභාගී වෙච්ච දවසේ ඉඳන් පළවෙනි ලෙක්චර් එකේ ඉඳන් මම කියපු දෙයක් තිබුණා නේද? ඔයාලා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමයෙන්ම කරනවා කියලා. ඉතින් ඒ නිසා එතෙන්ට අවශ්‍ය කරන වැඩ ටික මේ වෙනකොට සකස් කරගෙන යනවා. ඉතින් මේ ඉදිරි දින කීපයක් හරිම සංකීර්ණ, ඒ කියන්නේ වැඩ අධික දින කීපයක් බවට පත් වෙනවා. ඒ වගේම මම ඔයාලගේ තමාවයි දින්න ඕනේ. මොකද එදා දවසේ මම කිව්වා 15 වෙනිදා තමයි දිනය තීරණය කරගෙන ඉන්නේ කියලා. ඉතින් ඒ සඳහා මුදලුත් ගෙවලා තිබුණා. නමුත්
අවසානයේ ළමයි ප්‍රමාණය සහ මම දිගින් දිගටම උත්සාහ කර ප්‍රධාන ශාලාව ලබා ගැනීම සඳහා ඉතින් ප්‍රධාන ශාලාව මාස 3-4කට කලින් තමයි බුක් කරන්න ඕනේ නැත්නම් ප්‍රධාන ශාලාව ගන්න බැහැ නමුත් මම අවසන් මොහොතේ උත්සාහ කරලා කොහොම හරි ප්‍රධාන ශාලාව ලබා ගත්තා ප්‍රධාන ශාලාව ලබා ගැනීමට ආසන්නතම දිනේ විදියට තමයි 22 වෙනිදා තිබුණේ ඒ නිසා කීප දිනකට ප්‍රශ්නයක් වෙලා තියෙනවා මම දන්නවා නමුත් ඒ දිනේ ආය වෙනස් කරන්න හැකියාවක් නැහැ අපිට මොකද ආය ගත්තොත් එහෙනම් මේ මාසේ ජූනි මාසේ දක්වා ශාලාව ලබා ගන්න බෑ අපිට BMI සීට් එක එහෙමයි ඒ නිසා 22 වෙනිදාට ආසන්නතම ඊගාස් ඉන්නේ ඒ වෙනුවෙන් දැන් ආපහු මේන දින කීපයකට ආපහු කොළඹ ගිහිල්ලා BMI සීට් එක කතා කරලා ඒ ගෙවීම සම්පූර්ණ කරන ඉඳලා ඒක ඉවර කර ගන්න තියෙනවා ඒ නිසා 15 වෙනිදා එක 22 වෙනිදාට ගියා හැබැයි ඉදා දවසත් මම ඉදිරි දවසක් විදිහටම තීරණය කරලා ඒ ඉදිරි දවසක්ම ගත්තා ඒ නිසා කාටවත් අපහසුාවක් වෙන්නේ නැහැ කීප දෙනෙකුට විතරක් අර එක්සෑම් එකක් හේතු කොටගෙන මම කියන්නේ පහක් හෝ හයක් වගේ ප්‍රමාණයක් ඉන්නවා කියලා කිව්වේ ඒ හැරෙන කොටගෙන අනිත් කිසිවෙකුට ප්‍රශ්නයක් වෙන්න බෑ සමහර සමහර පොඩි පොඩි සිද්ධීන් තියෙන පුළුවන් නමුත් ඒවා කැපකිරීම කරන්න වෙන සමහර ලාවට සමහර අයිතා ඉන්නවා අම්මලා තාත්තලා නිමවලු දාන්න 15 අයිතා කියන එක 22කට දාගන්න 15 කොහොමත් අයිකෝ වල නිමවඩුවත් ඉඳලා කොහොමත් නිමවඩුවා එතකොට දුර බැහැර ඉඳන් යන්නේ නේ කොහොමත් ඔයාලා හදා ගන්න ඕනේ කොයි විදිහටද යන්නේ කියලා ඒ සියල්ලක්ම කරගන්න ඒ වගේම තව අවස්ථාවක් මම දුන්නා 25 වෙනිදා ඉඳන් දෙවෙනිදා වෙනකන් අවස්ථාව දීලා තිබුණා පේමන්ට් කරලා සම්බන්ධ වෙන්න සහභාගී වීමට මුදල් ගෙවලා සහභාගී වෙනවා කියන එක තහවුරු කරන්න නමුත් හවස්ෙද්දී දිගින් දිගටම කීප දිනෙකම නැවත ඉල්ලීම් කරලා තිබුණා කොහොම හරි අවස්ථාවක් දෙන්න මුදල් තැම්පත් කරගන්න බැරි වුණා කියලා කමක් නැහැ ඒ අය අනිවාර්යයෙන්ම හිට අනිද්දා වගේ දවස් දෙක ඇතුළත තමන්ගේ පැමිණීම තහවුරු කරන්න අනිවාර්යයෙන් බ්‍රහස්පතින්දා වෙනකන් දැනටමත් තහවුරු කරලා ඇති බ්‍රහස්පතින්දා වෙද්දී අවම ඒ මුදලෙන් යම් ප්‍රමාණයක් හරි ගෙවලා එනවා කියන එක තහවුරු කරලා ඉවර කරගන්න මම මේ අවස්ථාවක් දුන්නා මොකද තවත් ඕනේ නම් යම් ප්‍රමාණයකට අවස්ථාවක් තියෙනවා නමුත් අපේ බැච් දෙක ගත්තාට පස්සේ බැච් එකේ සියලුම සිසුන් ආවොත් එහෙම ප්‍රධාන ශාලාවට දාන්න බෑ ඒ තරමකට ඉන්නවා ඒ නිසා ප්‍රධාන ශාලාවට දාන්න බෑ නමුත් ප්‍රධාන ශාලාවට දැනට අපිට ඇවිල්ලා ඉන්න ප්‍රමාණය ප්‍රමාණවත් ප්‍රධාන ශාලාවට සහභාගී කර ගැනීම සඳහා ඉතින් ප්‍රධාන ශාලාවට ඒ නිසා දෙමව්පියෝ දෙදෙනාටම අවස්ථාව හම්බුණා ඔයාලට ක්ලෝක් එක රිපීට් කිරීම සම්බන්ධයෙන් මම කතා කරන්නම් ක්ලෝක් එක උදේ 6:07 වෙද්දී BMI සීච් එකට ඇවිල්ලා එතනින් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඔක්කොටම ක්ලෝක් තියෙනවා කලබල වෙන්න එපා කලින් ගන්න අවශ්‍යතාවයක් නැහැ ඒ වගේම පරාණ ක්ලෝක් එහෙම නැහැ අලුත් ඒවා හොපුවා තියෙන්නේ ඒ නිසා උදේම ඇවිල්ලා ගන්න පුළුවන් ඒ වගේම ඔයාලගේ ඡායාරූප ලබා ගැනීම සඳහා උදේ 7 ඉඳන් ලෑස්ති වෙනවා 7 ඉඳන් 9 වෙනකම් ඔයාලගේ ඡායාරූප ලබා ගැනීම සිද්ධ කරනවා උදේ ආරම්භ තොර පුළුවන් නම් ඔයාලා ඇත්තටම අර මේකප් එහෙම ඔක්කොම දාලා ෆැමිලි පිටින් ඇවිල්ලා දාඩිය දාලා එහෙම දාඩිය කොහමද තුක් ගන්න ACM තියෙනවා නමුත් තෙහෙට්ටුව වැඩි වෙනවා හවස් වෙනකොට ඒ නිසා උදේම ඇවිල්ලා ඔයාලගේ ෆොටෝ ටික ගහන ඉවර කර ගන්න පුළුවන් නම් 7 වෙද්දී අපි ලෑස්ති ඒ වීඩියෝ ටීම් එකේ මම හිතන්නේ සැලකිලි ප්‍රමාණයක් ඉන්නවා මොකද BMI සීච් එකේ ලේසි නෑ ඒ නිසා සැලකිලි මම හිතන්නේ කණ්ඩායම් 3-4ක් ඉන්නවා ඉක්මනින්ම ඔයාලගේ ඡායාරූප ටික ගන්න පුළුවන් ඒ නිසා ඡායාරූප සඳහා පෙනී සිටීමට උදේම එන්න පුළුවන් නම් හොඳයි නමුත් උදේම සහභාගී වෙන්න බැරි අනුරාධපුර පොළොන්නරුව ගාල්ල මාතර හම්බන්තොට වගේ ඈත ඉඳන් එන අයත් ඉන්නවා ඒ ඇයට කොන්වොකේෂන් එක ඉවර වෙච්ච ගමන්ම ෆොටෝ ගන්න පුළුවන් කලබලයක් නැහැ ප්‍රශ්නයක් නැහැ එතකොට ඊගොඩ මතක තියාගන්න ඔයාලගේ අපි ප්‍රෝග්‍රෑම් එක දෙකට ඉවර වෙනවා නේද දෙකට දෙක වෙද්දි ඉවර වෙනවා දෙකේ ඉඳන් 3 වෙනකම් ඔයාලගාව ක්ලෝක් එක තියෙන ඔයාලා වටපිටාවේ ගිහිල්ලා ෆොටෝ ගේවට කමක් නැහැ නේද වටපිටාවේ ෆොටෝ ගන්න ඉවර වෙලා හැබැයි 3 වෙද්දි ක්ලෝක් එක ගෙනල්ලා බාර දෙන්න BMI සීච් එක ඉස්සරහ ක්ලෝක් බාර දෙන්න තැනක් තියෙනවා ඉතින් ඇවිල්ලා බාර දීලා අස්සම් කරලා යන්න මොකද ඒක ඔක්කොම රිටර්න් කරන්න තියෙනවා සමහර ඒවා අපේ විශ්වවිද්‍යාලයේ තියෙන ඒවා තියෙනවා නමුත් සමහර ඒවා රජයේ විශ්වවිද්‍යාලවල වලින් ලබා ගන්න ඒවා තියෙනවා ඒ නිසා ඒවා අනිවාර්යයෙන් මේ වෙලාවට ගිහිල්ලා දෙන්න ඕනේ නිසා ඒක ක්ලෝක් එක කවුරුවත් අමතක කරලා යන්න එපා මතක ඇතුව තමන්ගේ ක්ලෝක් එක දීලා යන්න ක්ලෝක් එක දීලා ඉවරලා ඒ වගේම ඔයාලගේ සහතික ටික ශාලාව ඉදිරි පස්සේදී ගන්න පුළුවන් කොන්වොකේෂන් එක ඉවර වෙලා එනකොට සහතික ටික අරගෙන යන්න අස්සම් කරලා ඉවර යන්න පුළුවන් සහතික ටික අරගෙන යන්න පුළුවන් එතකොට කලින් බැජ් එකේ අය සහතික ගත්තා ඉන්නවා කීප දිනක් ගිය පාර සල්ලි ගෙවලා කොන්වොකේෂන් එකෙන් බැරි වෙච්ච කීප දිනක් ඉන්නවා ඒයට මේ පාර සහභාගී වීමට අවස්ථාව දුන්න කීප දෙනෙක් ඉන්නවා
මහිතන්නේ 15ක් 20කට ආසන ප්‍රමාණයක් ඉන්න ඒ අයට අවස්ථාව දුන්නා මෙවර සහභාගී වීම සඳහා. ඒ අයගේ සහතික නැහැ. නමුත් ඒ අයට කොන්ෆරන්ස් එකට සහභාගී වෙලා මගේ කාස්කට් මිඩල්ස් ඒ දේවල් අරගෙන ෆොටෝ දාලා සම්බන්ධ වෙලා යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එතකොට හවස 3 වෙද්දී එක බාර දෙන්න සහතික අරගෙන යන්න පුළුවන්. එතකොට උදේ 7 ඉඳන් ඔය ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. කොමියුනිකේෂන් එකේ ඇතුලේ සිද්ධ වෙන කරුණු කාරණා පිළිබඳව මම ඉදිරියේදී අපව ඔයාලත් එක්ක කතා කරනවා. නමුත් මතක තියාගන්න ගැළපෙන අඳුම මොකක්ද කියන එක වුත් එහෙම ගෑනු ළමයිට පහසු සේ කියන්නේ කැමැති පාට සාරියක් ප්‍රශ්නයක් නැහැ. අපි සුදු පාටම කියලා කියන්නේ එහෙනම් කැමැති පාට සාරියකින් සැරසිලා ඉන්න පුළුවන්. දෙමාපියෝ අනිවාර්යයෙන්ම සාරිය සහ පරිසම ෂර්ට් එක එහෙම නැත්නම් නැෂනල් එකෙන් සැරසිලා පැමිණිය යුතුමයි. හරි. එහෙම නැතුව දැන් ඔයාගේ සමහරලාට හස්බන්ඩ් හරි එහෙම කවුරු හරි ආවත් අනිවාර්යයෙන්ම යා ෂර්ට් එකයි කනිසමයි ෂර්ට් එක විශේෂයෙන්ම අධික පුළුවන් නම් වඩාත්ම හොඳයි නේද? අධික ෂර්ට් එකක් නම් තමයි වඩාත්ම ගැලපෙන්නේ. ඒ නිසා මේ ඇඳුම සම්බන්ධයෙන් ඔයාට තේරෙනවා මගේ අම්මා හරි තාත්තා හරි කොහොමද මම අඳගාගෙන යන්න ඕනේ, මගේ සහෝදරයා නම් මම කොහොමද අඳගාගෙන යන්නේ, මගේ පෙම්වතා නම් මම කොහොමද අඳගාගෙන යන්නේ කියන එක ඔයාට තේරෙනවා නේද? එන ගත්තා යන්නේ නැත්නම් එදාට ටී-ෂර්ට් එකක් ගන්න ඩීමක් ගහගෙන පාස් එක කරන් આવුත් එහෙම එතනින් එළියට යවයි. මේ මොනවත් ප්‍රශ්නයක් වෙන්නේ. ඒ සමහරවල් කලින්ම කිව්වා මේ සමහරවල්ලාට එහෙම ටී-ෂර්ට් එකයි ඩෙනිමයි ලස්සනයි කියලා හිතෙනවනම් ඒක අරගෙන ඇවිල්ලි ඉවරලා පස්සේ චේන්ජ් කරගන්න පුළුවන් මොනතරම් පහසුකම් ඒ තියෙනවනේ. ඒක කරගන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේ ඉන්නකොට අනිවාර්යයෙන්ම ඒ ඇඳුමින් සැරසිලා ඉන්න පිළිවිලමයි අනිවාර්යයෙන්ම අධික සුදු ෂර්ට් එකයි ටයි එක මම කිව්වා රතු ටයි එකක් පාවිච්චි කරන්න කියලා. ඒ වගේම කවුන්සලින් එකේ ඉන්න අයට නිල් පාට ටයි එකක් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. කවුන්සලින් ඉන්න කයට විතර අනිත් අය හැමෝම රතු ටයි එක පාවිච්චි කරන්න ඕනේ. එතකොට බේසර් එකක් පාවිච්චි කරන බේසර් එකක් සාමාන්‍යයෙන් ඉන්ට් අවුට් ටෙන්ට් එකට ගන්න පුළුවන් රුපියල් 500ක් විතර වගේ වෙන්නේ. ටයි ෂර්ට් එක විතර අධික ෂර්ට් එක විතර දාගෙන යනවා වඩා ලස්සනයි නේද? කොහොමත් ක්‍රෝක් එකෙන් වැහෙනවා නම් ඒ වැහුණා ඔකේ ලස්සනක් තියෙනවා. ඒ නිසා පිළිමි ළමයි ඒ සඳහා සහභාගී වෙනකොට ඒ කරුණු කාරණා කියන්නේ අවධානය යොමු කරන්න. ඒත් මේ වෙනකොට මම සමහර අය කතා කරන එක ඇහෙනවා නේද? සාරි මහන්න දීලා නේද? ඒ වගේ ගොඩාක් දේවල් කරලා ලෑස්ති වෙලා ඉන්නේ. ලෑස්ති ඉන්න ඇත්තටම අභිමානී යුක්තව අඩිය ගන්න පුළුවන් තැන. ඉතින් මට පුළුවන් ඕකේ ඔය ස්ටේජ් එක උඩ ඉඳන් සහතික 3-4ක් ගන්න. ඒක හරි වටිනවා. ඒකෝ ඒ නිසා ඔයාලට මේ අවස්ථාව හම්බුණා. එතකොට සාහිතිය ඇස්සේ කිසිම වෙලාවක ඔයාලගේ වටිනාකම අඩු වෙලා නැහැ නේද? වටිනාකම අඩු වෙලා නැහැ. ඒක එහෙම මොකද ඔන්ලයින් කියලා කිසිම තැනක සාහිතිය සඳහන්වත් නැහැ. එහෙම සඳහන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම මේ අවශ්‍ය කරන විශේෂ කරුණු කාරණා, ඒ වගේම වැඩෙන් අවශ්‍ය කරන සියලුම විශේෂ කරුණු කාරණා ක්‍රෙඩිට් තිය පවතරට තියෙන්නේ. එතකොට කවුන්සලින් එකේ රිසර්ස් මේ වෙනකොට අවුට් කරලා තියෙනවා. නමුත් ඒකේ ලෙටර් එක ඔයාලට හෙට හෝ අනිද්දා දවසේ අතුරතු ඔයාලට හම්බ වෙයි. මම හිතන්නේ ස්ටුඩන්ට්ස්ලා 4 දෙනෙක් විතරක් ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා. අර exam paper වෙනකොට ඇති වෙච්ච ගැටලුවක්. ඒකත් දැන් clear කරන්න දාලා තියෙන එක ප්‍රශ්නයක් නෑ. අනිත් අය ඔක්කොගේ results out කරනවා. තවම හිතන්නේ 10ක් හෝ 11ක් ඉන්නවා assignment එක submit කරපු නැති අය. එතකොට ඒ අයගේ results out කරන්නේ නෑ. අනිත් හැමෝගේම results හෙට වෙද්දි බොහෝ විට out කරයි. ඔයාලට හම්බ වෙන results sheet එක ඔයාලට A ද B ද C ද කියලා. මම හිතන්නේ මම results sheet එක දැක්කා. C සාමාර්ථයක් තිබුණා කිහිපයක්, B සාමාර්ථයක් තිබුණා, A සාමාර්ථ සැලකිලි ප්‍රමාණයක්, A සාමාර්ථයක් තිබුණා. මේ තමන්ගේ මානසික උත්සාහයත් එක්ක වැඩ කරපු අයට ඒ සාමාර්ථයක් තියෙනවා. හරි. එතකොට දක්ෂතම ශිෂ්‍යයාට වෙනම සම්මානයක් හම්බ වෙනවා. ඒ වගේම හොඳම ඇගෙයිමට, හොඳම ඉසයින්මන්ට් එකට අදාළව වෙනම සම්මානයක් හම්බ වෙනවා. එතකොට HRM එක ඇස්සේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. 11 කණ්ඩායම සහ 12 කණ්ඩායම. 11 කණ්ඩායමේ දක්ෂතම ශිෂ්‍යයා සහ හොඳම ව්‍යාපෘතික සම්මානයක් වෙනවා. හම්බෙන සම්මාන දෙකක්. ඒ වගේම 12 කණ්ඩායම හොඳම ශිෂ්‍යයාට සහ හොඳම ප්‍රොජෙක්ට් එකට අදාළව සම්මාන හම්බ වෙනවා. එතකොට ඔය ටික කොහොම ඔකාසිය සිද්ධ වෙනවා. ඔයාලට වෙනම සීට් නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එකේ පිටිවලට ඔයා ගිහිල්ලා ඉඳ ගන්න තියෙනවා. ඉඳගත්තට පස්සේ ඒක අරගෙන ආපහු ගිහිල්ලා ඉඳ ගන්න විදියක් තියෙනවා. කිසිම කඩබඩයක් නැහැ. අපි ප්‍රධාන ශාලා මේන් හෝල් එක ගන්න නිසා ඕනතරම් ඉඩ පහසුකම් තියෙනවා. ඕනතරම් ඉඩ පහසුකම් තියෙන විදිහට තමයි අපි ඒක සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට කොමියුනිකේෂන් එකේ ඇවිල්ලා තමන්ගේ ක්ලාස් කට් එකත් එක්ක මෙන්ල එක ඒ දේවල් අරගෙන ගිහිල්ලා ආපහු ගිහිල්ලා වටින් ගිහිල්ලා ඉඳ ගන්න පුළුවන්. ඒක බඩ ඕනෑ තරම් තියෙනවා. ඔයාලා ඕනෑවටත් වඩා දැකලා ඇති BMI සීච් එක හැම ප්‍රධාන පෙළේ උත්සව සියල්ලක් තියෙන එකේ. ඒ නිසා
ඒ ශාලාවෙන් තමයි ඔයාලගේ උත්සවය තියෙන්නේ. එතකොට මම මොන විශේෂයෙන් මතක් කරා එනවා උදේ 7ට ෆොටෝ ගන්න පුළුවන්. ඒ වගේම 9:15 වෙද්දී අපි හෝල් එකට සියලුම දෙනාම ඇතුළත් කරනවා. එතකොට ඔයාගේ නම්බරේ පිළිවෙලට වටේ කෑක ගහ දඟල දඟල ඉන්නපා. අනිවාර්යයෙන්ම 9:15 වෙද්දී ඔයාලා ඇතුළට යන්න ඕනේ නේද? එතකොට ප්‍රධාන ආරාධිත අමුත්ත විදියට ඇමතිතුරු කිහිප දෙනෙක් සහභාගී වෙනවා. එතකොට ඒ අය සහභාගී වෙන අතරේ ආචාර මණ්ඩලයේ සහභාගී වෙනවා. එතකොට මේ ආචාරවරුන් ඉන්නකොට ඔයාලා පැහැදිලිව ඉඳගෙන තියෙන්න ඕනේ. ඒ වගේම තමන්ගේ දෙමව්පියෝ සහභාගී වෙන්න බැල්කනියට ලොකු බැල්කනිය සව ගන්න අය ගන්නවා. එතකොට බැල්කනිය සහභාගී වෙනකොට ඒ සියලු දෙනාට අනිවාර්යෙන් මතක් කරලා වැඩි කියනවා මම හිතන්නේ කතා බහ කර කර එහෙම ඉන්න එකක් නෑ නේද? හැබැයි ෆෝන් ළඟ තියෙනවනේ ෆෝන් ටික සයිලන්ට් කරලා තියාගන්න කියලා ඕක් කරනවට ඕක් කරනවට වඩා හොඳයි. මම සයිලන්ට් කරලා හරි ෆෝන් එක ළඟ තියාගන්න අවශ්‍ය නම් නැත්තම් ෆෝන් එක ඕක් කරලා තියාගන්න. ඔයාලා අනිවාර්යයෙන්ම ෆෝන් එක සයිලන්ට් ඕෆ් කරලා තියාගන්න. ෆෝන් දිනාවෙන්නේ නැති වුණාට කමක් නැහැ. නමුත් ඇතුලේ ෆොටෝ ටිකක් ගහගන්න ඕනේ ඉඳ ෆොටෝ එකක් දෙකක් ගහගන්න ෆෝන් එක තිබ්බට කමක් නැහැ. බොහෝ අය අහලා දුන්නා ඔයාලට පෞද්ගලිකව ඡායාරූප ශිල්පියෙක් ගෙනල්ලා වටේ ෆොටෝ ගහන්නට කමක් නැද්ද කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ශාලාව ඇතුලේ ඒ අයට ෆොටෝ ගන්න අවසරයක් දෙන්නේ නැහැ. BMI switch එකෙන් අවසරය දෙන්නේ කොන්නකේෂන් එකේ ෆොටෝ ගන්න අවසරය ගත්ත අයට විතරයි. මොකද අනිත් අයට එහෙම ශිල්පීන් විදියට එන්න බෑ. හරි, ඒ නිසා ඒක ගැන මතක තියාගන්න. මොකද ඔයාට විතරයි මේ ප්‍රධාන ශාලාවේ පහළ කොටසට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ සහතික ලබා ගැනීම සඳහා, කොන්නකේෂන් එකේ සහභාගී වීම සඳහා. අනිත් අය ඇතුළට දාන්නේ ඒ නිසා එළියේ නම් ශාලාවේ එළියේ ප්‍රශ්නයක් නැහැ. එළිය ඕන තරම් වාට ෆොටෝ ගන්න ඡායාරූප සිද්ධිය කරලා ගිහිල්ලා ඔතන කෙළවරේ වටේ විදිහට තම දිගටම ඕන තරම් ලස්සන ගස් තියෙනවා, බංකු තියෙනවානේ, වටපිටාව තියෙනවා. ඒ නිසා ඒ ඕනම තැනක අර වතුර මල් තියෙනවා. දැන් ඕන තරම් තියෙනවා. ඔයාලා දන්නවා මටත් වඩා හොඳට ගිහින්ද තියෙන යටදීනේ. ඒ නිසා ওই පහසුකම් සියල්ලක්ම ඔයාලට හම්බ වෙනවා. ඕකත් එක්ක කටයුතු කරන්න පුළුවන්. එතකොට අද දවසේ සහභාගී විය යුතු ප්‍රමාණය ගත්තොත් එහෙම මං හිතන්නේ 400ට වඩා ඉන්නෝ කොමියුනිකේෂන් එකට සහභාගී වීමට මං හිතන්නේ 500කට ආසන ප්‍රමාණයක් ඉන්නවා. නෑ, නමුත් අද දවසේ ඉන්නේ මෙතන HND එක මට ගන්න කවද්ද කියලා ඇහුවා. දැන් මම ඔයාලට මේ පණිවිඩයත් එක්කම තමයි මේ අරගෙන ආවේ. HND එකේ රෙජිස්ට්‍රේෂන් එක හෙටේ ඉඳන් පටන් ගන්නවා. හරිද? HND එකට ඔයාලා දන්නවා වැඩි කාලයක් අපි තියාගන්නේ HND එක පටන් ගන්නකොට. මොකද ඒකේ අපිට සීමිත සිසුන් ප්‍රමාණයක් විතරයි බඳව ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න එහෙනම් HND එක හෙට ඉඳන් පටන් ගන්නවා, රෙජිස්ටර් කරනවා. HND එකේ සාමාන්‍ය පාඨමාලා ගාස්තු රුපියල් 40,000ක් වෙන්නේ. ඒ 40,000 ඔයාලට වාරික විදියට ගෙවාගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොටස් 10කින් ඔයාලට ගෙවන්න පුළුවන්. කොටස් 10කින් ගෙවනකොට ඔයා මාසෙ රුපියල් 4000 ගන්න වගේ ගෙවාගෙන යන්නේ. හරිද? එතකොට රුපියල් 4000 ගන්න ගෙවාගෙන යන්නේ. ඒකේ එක්සෑම් තුනක් තුනක් ඔක්කොම ඔන්ලයින් තියෙන ප්‍රශ්නයක් නෑ. HND කේ වගේ සහතිකයේ ප්‍රධාන වශයෙන්ම තුටිකා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාව හරහා තමයි සහතිකයන් වෙන්නේ. ඒ නිසා ඒක වටිනාකම මෙච්චරයි කියලා කියන්න බැරි තරම්. ඊළඟ කොන්නකේෂන් එක ලබන අවුරුද්ද ජනවාරිද කියලා අහන්න. ලබන අවුරුද්ද ජනවාරි නෙවෙයි. මොකද අපිට තව කණ්ඩායම් දෙකක් ඉන්නවා. තව මාස 3කින් අයි ඉවර වෙන. ඒතොර ඒ කණ්ඩායමේ ඔන්නකේෂන් එක අනිවාර්යයෙන්ම අපිට තියන්න වෙයි. ජූලි කියන්නේ අගෝස්තු සැප්තැම්බර් වෙදි ඔන්නකේෂන් තියන්න වෙයි. හැබැයි මතක තියාගන්න දැන් මෙතනින් ඉස්සරහට පහුගිය බැච් වල ඉන්න ළමයිට ආයේ ඔන්නකේෂන් වලට සහභාගී වීමට අවස්ථාවක් දෙන්න අමාරු වෙනවා අපිට. හේතුව තමයි අපේ ඉන්න කණ්ඩායම් වල ඉන්න ළමයි ප්‍රමාණය ගත්තට පස්සේ ඒ අය සම්බන්ධ වෙනකොට අනිත් අයට කොන්නකේෂන් එකට ඉඩකඩක් දෙන්න අමාරුයි. ඒ නිසා මෙවර සහභාගී වෙන්න පුළුවන් හැමෝම උත්සාහ කරලා සහභාගී වෙන්න, ළමන පාර සහභාගී වෙන්න chance එකක් දෙන්න කියන ඉල්ලීමක් කරන්න එපා. මොකද හේතුව තමයි ළමන පාර අවුට් වෙන බැච් වල මේ පාර exam ලියන්න ඉන්න බැච් එක ළමයි පාර 500කට වඩා එකක ඉන්නවා. ඒතකොට කවුන්සිලින් එකයි HR එකයි දෙක සම්බන්ධවත් වීම සැලකිය යුතු ළමයි ප්‍රමාණයක් 700ක් ඉන්නවා. එතකොට ඒ අය ඇත්තටම ওই ප්‍රධාන ශාලාවෙන් ගන්න පුළුවන් වෙනුත් උපරිම ළමයි 500යි. අපි කැම්පස් වල කොන්නකේෂන් තියද්දිත් 500 තමයි කඩලා කොන්නකේෂන් තියන්නේ. ඒ නිසා පරණ අයට ආපහු මේකට අවස්ථාවක් ගන්න පුළුවන් වෙයිද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒක ආපහු කවුරු හිතන්නේ නැහැ මම ඊගව පාර හරි එනවා කියලා. එහෙම ඉඩින් කරන්න ටිකක් අමාරු වෙයි ඉස්සරහට.
හරි ඒ නිසා මේ පාර සහභාගී වෙන්න පුළුවන් හැමෝම උත්සාහ කරලා සහභාගී වෙන්න. එතකොට මම දැන් අපෝ HND ගැන කතා කරන්න HND එකට හෙට වෙද්දි ඔයාලගේ group වලට මම දාන්න message එක account details එකත් එක්ක register වෙන රුපියල් 1000ක් යනවා. Registration fee එක ගෙවලා receipt එක මම තොරතුරු සම්පූර්ණ එවන්නේ ඔයාලට මෙන්න මේ number එක හරහා 0711 8662 66 මේ කියන WhatsApp අංකය හරහා හරි මේ WhatsApp අංකය හරහා රුපියල් 1000ක් ලියාපදිංචි ගාස්තු ගෙවන්න කියන ගෙවන්න කියන IDS campus එකට IDS campus එකේ bank details එක ඔක්කොම මම ගවන්න ඊට පස්සේ ඔයා receipt එක යොමු කරනවා ඔයා registration number එකක් මෙහෙම මම කරනවා ඒ වගේම ඔයාට application එකක් හම්බෙනවා ඒ application එක ඔයා fill කරලා මේ number එකට submit කරන්න හරිද මේ number එකට submit කරන්න හයිලිට් ඩෝමා එක සඳහා බදව ගන්නවා කියලා වෙනම විශේෂ ලිපියක් හරහා දැනුවත් කිරීමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා මොකද අවශ්‍ය සිසුන් ප්‍රමාණය ඉන්නේ සාමාන්‍ය අපි බැජ් එකකට 60ක් බඳව ගැනීම තමයි කරන්නේ 60 80 අතර ප්‍රමාණයක් ඊට වඩා බඳව ගැනීම වලට යන්නේ නැහැ ඉතින් කලින්ම රෙජිස්ටර් වෙන අයට ඒ අවස්ථාව හම්බ වෙනවා එහෙම නොවුනොත් එම ආය ලබන අවුරුද්ද බලන්න ඉන්නවා ලබන අවුරුද්දේ ටග් ගාලා කටි වගේම කණ්ඩායම් ඉන්නවා ඒ අය ආවොත් එහෙම ටිකක් ලේට් වෙනවා හයි ඩිප්ලෝමා එක පටන් ගන්න එහෙම නොව ජනවාරි 28 29 ඇවිල්ලා ඉඳ දවසක් මගේ මතකෙ හැටියට 28 සෙනසුරාදා තෝරු එකයි මම කියේ කොන්ෆිගරේෂන් එකේ බජට් එක ඔව්ව ගිහිල්ලා තියෙනවා රගේ නමුත් මට ඒකට මැදිහත් වෙන්න වෙලා තියෙනවා ඉතින් මම ඒක කතා කරලා කොහොම නැහැ ප්‍රශ්නයක් නැහැ මම මගේ පැත්තෙන් දෙන්න පුළුවන් මම දායකත්වයක් ඔයාලට දීලා හරි වීඩියෝ කරනවා කියන එක තමයි මම ඉන්නේ නැත්තම් ඇත්තටම ඔයාලගේ බජට් කොස්ට් එක ගත්තොත් සාමාන්‍ය තවරු පියක් 1000ක්වත් ඕන වෙයි බජට් එක කවර් කරගන්න ඔයාලා දන්න සාමාන්‍ය 18 24 ෆොටෝ එකක් අරන් ගත්තොත් එහෙම ලොකු ෆොටෝ එක ඒ ෆොටෝ එකක් සාමාන්‍ය දැන් නිකන් print එකක් නිකන් එවුවා මම එවුවා රුපියල් 1200 1300 වගේ යන නිකන් print එකේ කරා දැන් යා ෆොටෝ ගහලා නේ නිකන් print එකක් එවුවොත් එහෙම ඒ ගාන තමයි කින් තැත් ඇඟ ලොකේ ගන්න ඒත් ඒ වගේ ෆොටෝ දෙකක් වගේ ලොකු ෆොටෝ එකක් එනවා නේද රුපියල් 2500ක් විතර වගේ යනවා නිකන් මේ ෆොටෝ දෙකක් එක්ක ඒතකොට අර QR ෆොටෝ හම් වෙනවා වීඩියෝ එක වෙනම කරනවා සම්පූර්ණ event එකක් විදිහට නියන්නේ එතකොට හිතා ගන්න බැරි ගානක් ඉන්නට යනවා ඒක කාස්කට් එක වල දන්න කාස්කට් එක සාමාන්‍ය රුපියල් 1300 1500 වගේ ගාන දැන් රේටින් යන්නේ තව ප්‍රශ්නයක් තියෙනවා ඒතර මිඩල් එක නේද සර් HRM HND අයට හැට් එක තියෙනවා ඔව් හැට් එකක් තියෙනවා HRM එකේ HND අයට ඇඩ් එකක් තියෙනවා තමයි. ෆොටෝස් වල සොෆ්ට් කොපි නම් ඔයාලට ෂෝ කරන්නේ නැහැ. නමුත් ඔයාලට ඕන නම් ඒවා කොපි සිල්ල ගන්න පුළුවන්. ඒකවල එහෙම දෙන්නේ ඒක එයාලගේ යටතේ තියෙන්නේ. හරි ෆොටෝ සම්බන්ධයෙන් කලබල වෙන්න එපා ඔයාලට අතිරේක ෆොටෝ ගන්න පුළුවන් තේරුණාද දැන් ෆැමිලි ෆොටෝ එක තියෙනවානේ ෆැමිලි ෆොටෝ එකට අමතරව ඔයාලට අතිරේක තව ඔයාලගේ යාළුවෝ හිතවතුන් ඥාති හිතයි සිත් එක්ක ෆොටෝ එකක් ගන්න පුළුවන් එකක් හෝ දෙකක් හෝ ගන්න පුළුවන් ඒ වගේ හමුවට ඒවට වෙනම ලාස්තු ගෙවන්න වෙනවා ගන්නකොට ගෙවලා ගන්න ඕනේ හරි
ප්‍රොජෙක්ට් එක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඔව් ප්‍රොජෙක්ට් එක අනිවාර්යයෙන් දෙන්න ඕනේ. දැන් මේනට දෙන්න වෙලාව දීලා තියෙනවා. නමුත් කවුරු හරි දීලා නැත්නම් තවත් දින කීපයක් දෙන්න ඉක්මනින් දෙන්න. කවුන්සලින් එකේ 61 කන් කවුන්සලින් එකේ 61 කන් නේ කවුන්සලින් එකේ හැමෝනේ ප්‍රොජෙක්ට් එක විතරයි. කවුන්සලින් එකේ එච්.ආර්.එම් එකේ සේම් නේ. ඩිප්ලෝමා එකට හයි ඩිප්ලෝමා එකට යන අයට තමයි 61 කන් හම්බෙන්නේ. හරි. එතකොට මෙන්න මේ ටිකක් අහගන්න. දැන් ආපහු අහලා තියෙනවා HND කියන්නේ HND කියන්නේ කියන්නේ. ඔයාලා ෆොටෝ ගන්න අනිවාර්යයෙන්ම ඔයාලා අපි IBS කැම්පස් එකෙන් තමයි ෆොටෝ ටික ගිය පාරත් ඉෂු කරේ නුවර. ඒක නුවරට ඇවිල්ලා තමයි ෆොටෝ ටික ගන්න වෙන්නේ. ෆොටෝ ටික රෙඩි වුණාට පස්සේ ඔයාලා මැසේජ් එකක් දෙනවා. ඇවිල්ලා ගන්න පුළුවන් කියලා. එනකොට වෙන යාළුවෙක් ආවා කියන ප්‍රශ්නයක් නැහැ. ඔයාගෙන් ලෙටර් එකක් අරගෙන ඔයා දැනුවත් කරා කියන එක සඳහන් කරලා මෙහෙට ආවම ෆොටෝ ටික අරගෙන යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. HRM HND අයගේ රිසල්ට්. එයාලගේ රිසල්ට්ස් කොහොමද 15 විතර වගේ වෙයි. හරි. අත්‍යවශ්‍ය හේතුවක් මත එන්න බැරි වුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ නේද? කමක් නැහැ. ඔයාලගේ සර්ටිෆිකේට් එමු නොත් නුරින් ගන්න පුළුවන්. නුරින් සර්ටිෆිකේට් ටික ගන්න ලෑස්ති කරලා දෙන්න. එතකොට මම ඔයාලගේ ගෲප් කෝඩ් එක දාන්න තොරතුරු ටික ඔක්කොම හයි ඩිප්ලෝමා එක විශේෂත්වය තමයි ඇත්තටම ඔයාලා දන්නවා උපාධි සහතිකයක් සඳහා ඉන්ටර්වයුව එකදී ලකුණු 5ක් දෙනකොට හයි ඩිප්ලෝමා එක සඳහා ලකුණු 4ක් හම්බ වෙනවා. ඒ වගේම මේ හයි ඩිප්ලෝමා එක ඔයා කොහේ හරි කරන්න යනවා නම් ඔයාට රුපියල් ලක්ෂ 2ක්වත් අඩුම ගාන 150,000 උඩ වියදම් කරන්න වෙනවා. 1,02,000 අනිවාර්යෙන් වියදම් කරන්න වෙනවාමයි. ඊට මෙහා ඔයාලට හයි ඩිප්ලෝමා එකක් ගන්න බෑ. අනික ඒ හම්බ වෙන හයි ඩිප්ලෝමා ගොඩාක් ඒවා ඔය කියන තෘතිකා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ඇත්ත PVC නම්බර එකකට යටතේ හම් වෙන සහතික නෙවෙයි. හරි. ඒ ප්‍රධාන පෙළේ ලංකාවේ නම ගිය ආයතන කියාගෙන ඉන්න අය ගාවත් ඒක නැහැ. ඒ නිසා ඒ කාරණාව මතක තියාගන්න ඒ සඳහා සම්බන්ධ වෙන අය හෙටම තමන් ලෑස්ති වෙන්න හයි ඩිප්ලෝමා එක කරන්න. ඔය ෆොටෝ ටික නම් නෝර විතරයි ඉෂුව කරන්නේ. ඔව් නේම් ලිස්ට් එකක් ඔයාලට දෙනවා. නේම් ලිස්ට් එක කියලා ඔයාගේ සීට් එකේ නම්බර් එකක් ඔයාලට නම්බර් එකක් දෙනවනේ අපි. ඒ නම්බර් පිළිවෙලට ඔයාලා ඉඳගත්තට පස්සේ ඔයාලා දන්න ඉස්සෙල්ලාම යන්නේ කවුද? එහෙනම් පිළිවෙලට යන්න 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 තියෙන්නේ. හරි. දෙමාපියන් විස්තර ඕනි කියලා මම දැන් කිව්වා. දෙමාපියන් විස්තර ගන්න අපි තොරතුරු ලේඛනයක් එවනවා. දෙමාපියන්ගේ නම ID කාඩ් නම්බර් එක ඒ සියල්ලක් නේ වෙනවා. ඔයාලා ඔයාලට වාහන වලට වෙන පාස් එකක් අවශ්‍ය නැහැ. වාහන සතා ඉදකඩ තියෙනවා. ඊපාරත් අපි පාස් එකක් ඉෂු කරේ නැහැ. ගේට් එකෙන් ඇතුළට මෙන්නට කොමියුනිකේෂන් එකට එන්න කියලා කියන්න පුළුවන්. එතකොට ඔයාලට පාකින් තියෙන ඕන තරම් ප්‍රශ්නයක් නැහැ. පාක් කරගන්න පුළුවන්. හරි. එතන වාහනේට පාකින් එකක් අය අමුතුවෙන් ඉෂු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පහසුකම් තියෙන නිසා ඔයාලට ඇතුළට එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නෑ නෑ උදේ ගන්නට මෙඩල් එක නැතුව නෙවෙයි. මෙඩල් එකක් ෆොටෝ ගහන එක්කිනා ගාව තියෙනවා. කාස්කට් එකයි මෙඩල් එකයි. ඒක ඔයාලට ෆොටෝ ගහන්දි දෙනවා. එහෙනම් ප්‍රශ්නයක් නෑ. ඊගොඩ අර කවුරු හරි පේමන්ට් එක කරලා එදාට එන්න බැරුණොත් මොකද වෙන්නේ කියලා ඒ මුදල් ටික රිෆන්ඩ් කරගන්න පුළුවන්. ආපස්සට ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නෑ. එහෙම නැත්තම් AI කිව්වොත් එහෙම නෑ. අපි ඊගොඩ කොන්ෆිගරේෂන් එකට එනවා කියලා කිව්වොත් ඒ මුදල් ටික තියාගන්නවා. මොකද AI ඇත්තටම අනිවාර්යයෙන්ම ලබන පාර කොමියුනිකේෂන් එකේ අවස්ථාව දෙනවා. මොකද දැන් ගිය පාර එහෙම පේමන්ට් කරලා කීප දෙනෙක් හිටියා ඒවා අපෝ රිටර්න් ගත්තා. තව කට්ටියක් හිටියා ඒවා ගන්න තු තියාගත්තා. හරි. ඒතොර ඒ තියාගත්ත කණ්ඩායම ට්‍රක් ගාලා මේ පාර අවස්ථාව අනිවාර්යෙන් ඉස්සල්ලාම දුන්න ප්‍රශ්නයක් නේ. ඒතොර AI ගිය පාර නම් 5000 ගිවල දුන්න මේ පාර ඉතුරු 2500 ගිවල AI සම්බන්ධ වුණා. ඒ නිසා අර අර විකල්ප දෙකක් තියෙනවා. එකක් තමන්ගේ මුදල් ආපහු රිටර්න් කරගන්නවා නම් රිටර්න් කරගන්න කියලා එයාගේ බැංක් ඩීටේල්ස් එකත් එක්ක මේ ආයතනයට දාපුවා. මෙහෙ රිටර්න් කරන කිසිම ප්‍රශ්නයක් නෑ. එන්න බැරි වෙන අය ඉක්මනින්ම අර මං කිව්ව මේ නම්බරේට හරි තමයි මේකට හරි අනිත් නම්බරේට හරි ඉක්මනින්ම කියන්නේ මේ ආවල් දවසේ එන්න වෙන්නේ නැහැ කියන එක. නැත්තම් හේතුව තමයි ඔයාලා වෙනුවෙන් මෙඩල් එකයි පාස්කට් ඒ ඔක්කොම ගැහුවට පස්සේ ඒ සඳහා ජීවිතම් කරන්න වෙනවා. ඒ නිසා දැනටත් සැලකිලි ප්‍රමාණයක් ඉගෙන වෙලා තියෙන නමුත් තමක් නෑ. හෙට දින එන්න 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 අපහසු මුදල් ගෙවලා එන්න අපහසු වෙනවා නම් මම හිතන්නේ 6ක් හරි 7ක් උඩරිම 8ක්ද කොහොද හිටියේ
ප්‍රශ්න තියෙන අය ඒ අයට විකල්ප දෙකක් තියෙනවා. එකක් ඊගා කොමියුනිකේෂන් එකට සහභාගී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අදාළ මුදල් ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ළමයි කෙන්න පුළුවන්ද කියලා අහන්නේ මොකද්ද මේ? උදේ ඔයාලා පුළුවන් තරම් ඉක්මනට එන්න ඇවිල්ලා ඒ ෆොටෝ ටික දාගන්න. HND එක 1 year වෙන්නේ මෙහෙමයි. HND එක ඔයාලා 2 year කියලා තමයි සර්ටිෆිකේට් එක හම්බ වෙන්නේ. හැබැයි අවුරුද්දක් ස්කිප් කරගන්න පුළුවන්. එක්ස්ටෙන්ෂන් හම්බ වෙනවා හේතුව තමයි ඩිප්ලෝමා එක කම්ප්ලීට් කරලා තියෙන නිසා. ඒතර ආයි ඩිප්ලෝමා එකේ කරුණු කාරණා අපි කතා කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අපි කතා කරන්නේ හයි ඩිප්ලෝමා එක විතරයි. නෑ නෑ ෆොටෝස් ගන්න වෙනම සල්ලි ගන්න නෑ. ඒකයි මම කිව්වේ මේ 7500 ගේ කොස්ට් එක මෙහෙම වෙලා තියෙන්නේ කියලා. ෆොටෝ ගන්න එහෙම වෙනම සල්ලි ගෙවන්න ඕනේ නෑ. ස්ටුඩියෝ එකට වෙනම ගෙවන්න අවශ්‍යතාවයක් නෑ. ස්ටුඩියෝ එක හරහා ඔක්කොම මෙහෙම තමයි කරන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ. ඔයාලට තියෙන එදා දවසේ ඇවිල්ලා ෆොටෝ ටික ගහගෙන නේද උත්සවයට සහභාගී වෙලා සහතිකය අරගෙන කොහොම ආඩම්බරේ දෙමාපියෝ සතුරු කරලා අපෝ ගෙදර යන්න තියෙන්නේ. ඒතර අධ්‍යාපනයේ කියන එක ඔයාලා පටන් ගන්නකොට ඔයාලට හිතුන්නේ මේ වගේ දැනකට එයි කියලා. නමුත් ඔයාලට අද තේරෙනවා හිතමු නැති දැනකට ඔයාලා ඇවිල්ලා තියෙනවා නේද මේ සාහිතිකය කොහොමද හම්බෙන්නේ කියලා සමහර අය එක එක ඉදියා ඔන්ලයින් අපි කරන්නේ අපිට සාහිතිකේ කැපැලෙන් දෙවන් කියලා සමහර ළමයි අහලා තිබුණා. ඉතින් එහෙම වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඔයාලා දන්නවා මගෙත් එක්ක කටයුතු කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ 19 ළමයි මාත් එක්ක ඉන්නවා. කොයි විශ්වවිද්‍යාලෙක මං දන්න සැලකිලි ළමයි ප්‍රමාණයක් ඉන්නවා. ඒකට බොහෝ අවස්ථාවන්වලදී මට පුළුවන් වෙලාවල්වලදී ඒ විශ්වවිද්‍යාලවල ලැබෙන ආරාධනාවන් එක මම ඒ විශ්වවිද්‍යාලවලට එනවා. පොඩි බබෙක් ඉන්නේ. එතකොට ඇත්තටම එයා අරගෙන හෝල් එකට එන එක පිළිබඳව කියන්නේ ගොඩාක්ම පොඩි නං ඔයාට ග්‍රැජුවේට් වෙන එක කෙනාට නම් පොඩි එකක් කෙනා තියාගෙන ඉන්න බෑ. එහෙම වුණොත් මහත්යාට පුළුවන් බැල්කනියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතකොට බැල්කනියට සම්බන්ධ වෙදී හොඳම දේ තමයි අර ගොඩාක් මැදට එන්නේ නැතුව අයිනකට වෙලා වගේ කියන්නේ පොඩි එක්කෙනාට ඉන්න අමාරු වුණොත් එහෙම එළියට ආව යන්න පුළුවන් මට්ටමේ පුටුවකට ඒ කියන්නේ දොරක් ළඟට වෙන්න වගේ ඉඳගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. නෑ ෆොටෝ කුරිය කරන්න බෑ. කොහොමදවත් මම බෑන වල දන්න මෙච්චර ඉතර තඩි ෆොටෝ එකක් මොන කුරිය කරන්නේ. නිකන් ලියුමක් දාන්න කියද්දී දැන් රුපියල් 60ක් 70ක් යනවා නේ. ඒ නිසා ඒක ප්‍රැක්ටිකලි කරන්න බෑ. කොහොමද ඒ විදිහට ඇන්ඩ් ඔප් හොයා ගන්නත් බෑ. ඒක අනිවාර්යයෙන්ම ඇවිල්ලා අරගෙන යන්න වෙනවා. හරි. එතකොට එහෙනම් ඔයාලගේ ඉන්න කණ්ඩායම ඇතුලේ ඕනම කෙනෙකුට ඩිප්ලෝමා එක සඳහා සහභාගී වෙන්න පුළුවන් වගේම තව එක කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ වෙනකොට IBS විශ්වවිද්‍යාලයත් එක්කම එකතු වෙලා අපිත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් කියලා මම හිතුවා. එතකොට ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සම්ප්‍රදාය සමිති සංගමේ රාජ්‍ය මට්ටමින් අපිත් එක්ක එකතු වෙලා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය යටතේ තියෙන ආයතනය අපිත් එක්ක එකතු වෙලා මේ කටයුත්තත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට HR කරපු අයට විකල්ප අවස්ථා දෙකක් මේකෙන් පස්සේ මොනවද කියන විකල්ප අවස්ථා කියන එක වුණා. මේ තියෙන්නේ ඩිප්ලෝමා එකෙන් පස්සේ හයි ඩිප්ලෝමා එක. හරිද? ඒකට අමතරව මේ ඩිප්ලෝමා එක සම්පූර්ණ කරපු අයට තව අවස්ථාවක් දීලා දෙනවා. ඒක තමයි ඩිග්‍රී එක. හරි. මේ දෙකටම දැන් රෙජිස්ට්‍රේෂන් පටන් ගන්නවා. හරි. උපාධියත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා දැන්. මම පෞගේ කාල ගිය පාර බැච් එකට මම කිව්වා උපාධිය ලබා ගැනීමත් සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් තියෙනවා. ඒක සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ කියුරනකම් ඉන්න කියලා. මොකද මම කැමති නෑ ඔයාලා අතරමඟ නතර වෙන්න හෝ ගැටු ඒ කියන්නේ ගැටලුකාරී තත්වයකට මුහුණ දෙන්න මම කැමති නෑ. හේතුව තමයි ශ්‍රී ලංකාව ඇතුලේ උපාධියක් කියන එක බලාපොරොත්තු වෙනකොටම ඒක ගැන කතා කරන්න වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිෂන් සභාවත් එක්ක. නැත්නම් පිටරට හොට තරම් උපාධි තියෙනවා ඒවා කරන්න පුළුවන්. හැබැයි ඒවා ලංකාව ඇතුලේදී වටිනාකම අඩු වෙන හේතුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිෂන් සභාවේ අනුමැතිය නැති නිසා ඒවා ජාත්‍යන්තරයේ ගැටලුවක් නැහැ. ඒ නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිෂන් සභාවේ අනුමැතිය ලැබෙන තුරු ඒ අවශ්‍ය දේවල් අවශ්‍ය විශ්වවිද්‍යාල එක්ක කතා බහ කරලා ඔහුගේ කාලයේ කටයුතු කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දැන් වෙනකොට ඔයාලට උපාධිය ලබා ගන්න පුළුවන්. මාත් එක්කම ඉස්සරහට ගිහිල්ලා අවුරුදු දෙකකට පස්සේ උපාධියකට යන්න පුළුවන්. ඩිප්ලෝමා එක සම්පූර්ණ කරපු අයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ. එතකොට
මෙන්න මේ උපාධියට යනකොට ඔයාලට තියෙන බැරියස් දෙකක් තියෙනවා. මම හිතන්නේ එක පළවෙනි බැරියස් එක ගැනලුවක් නැහැ. අවුරුදු දෙකක් තුන රුපියල් ලක්ෂ 6ක වගේ ප්‍රමාණයක් ඔයාලට වැය කරන්න දෙනවා මේ උපාධිය සඳහා. ඒතකොට මම දකින්නේ මේක නෙවෙයි බැරෑරුම කාරණා. මේක නම් ගැටලුවක් නැහැ. නම් ගැටලුව කියන්නේ මෙන්න මේක. මේක සඳහා මම මුලදී කිව්වා භාවිතා කරන්න වෙනවා අපිට මොකද්ද ඉංග්‍රීසි. එතකොට උපාධිය සඳහා ලියාපදිංචි වෙන අය ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි උපාධිය හදාරන්න ඕනේ. එතකොට උපාධිය සඳහා ලියාපදිංචි කරන ප්‍රමාණය ළමයි 40 කණ්ඩායම් විදිහට තමයි යන්නේ. එතකොට මම අර කිව්වා වගේ දැන් මෙතන ඉන්න බහුතරයක් කැමති උපාධියක් ලබා ගන්න. හැබැයි මේක ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා සැලකිලි ප්‍රමාණයක් අඩු වේ. නමුත් කරන්න දෙයක් නැහැ, විකල්පයක් නැහැ. මොකද ඉංග්‍රීසි ඕනේ මෙතනින් එහාට යන්න. නමුත් මම අද රාත්‍රියේ මත් පිටරට විශ්වවිද්‍යාලයක එක විශේෂ සාකච්ඡාවක් තියෙනවා. මම ඒ හේතුව තමයි, මොකද මගේ පහුගිය කාලේ පුරාවට ළමයි ගොඩාක් ඇත්තටම කතා කරලා ගෝ සර් හරි මාසාවෙ ඉන්නේ හරිම කැමැත්තෙන් ඉන්නේ සර්. නමුත් මට ඉංග්‍රීසි ඔය කියන තරම් ප්‍රමාණය මට ඉංග්‍රීසි නෑ. එහෙනම් මම මොනවද කරන්නේ? මට කොහොම හරි මේ උපාධිය ගන්න ඕනි කියන තැන කතා කරා ඕලම. එතකොට මම ඒ අයගේ ප්‍රශ්නේ දිහා සානුකම්පිතව බලලා ඒ අදාළ විශ්වවිද්‍යාලයන් එක්ක දිගින් දිගටම සාකච්ඡා කරලා අද රැත් සාකච්ඡාවක් තියෙනවා. මම උත්සාහ කරනවා තාමත් ඉංග්‍රීසි මාධ්‍ය වගේම සිංහල මාධ්‍යයෙන් මේක ලබා දෙන්න පුළුවන්ද කියන එක ගැන සාකච්ඡා දෙමින් පවතුනවා. ඒක තාම තීරණය ඇවිල්ලා නැහැ. ඒ නිසා මට දැම්ම කියන්න බෑ සිංහල මාධ්‍යයෙන් උපාධිය සඳහා ඉගැන්වීම් කටයුතු ඉදිරියේදී කෙරෙනවා කියලා. නමුත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් දැනටමත් ගැටලුවක් නෑ. ලියාපදිංචි සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළ සකස් කරලා තිනවා. මේක තව සති දෙකකින් ලියාපදිංචි උපාධිය කෙලින්ම ලියාපදිංචි චෝරයට උපාධිය සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. උසස් ඩිප්ලෝමා පාඨමාලාව සිංහල මාධ්‍යයෙන් ගොඩනගනවා ප්‍රශ්නයක් නෑ. එතකොට මූල්‍යමය ගැටලුවක් තියෙන කෙනෙකුට ඕනනම් මේක ඉවර කරගන්න පුළුවන් මේ මොහොතේ. හරි, පොඩ්ඩයි අඩු වෙන්නේ. එහෙනම් මේක පුළුවන්. ඩිග්‍රී එකට සාමාන්‍ය අවුරුදු දෙකක් යනවා. ඩිග්‍රී එකට අවුරුදු දෙකක් යනවා. ඒක නිකන් අර මම ඔයාලට දැනෙන විදිහට වටිනාකම කිව්වොත් එහෙම HRM එක හරහා ගන්න ඒ උපාධිය, ඔයා ජයවර්ධන විශ්වවිද්‍යාලයේ HRM එකේ උපාධියක් ගත්තා, කැලණියේ ගත්තා, කොළඹ ගත්තා, ඒ විශ්වවිද්‍යාල වලින් ගන්න උපාධි සහතිකයයි මේ උපාධි සහතිකය ගත්තට පස්සේ දෙකම විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිසම සභාවේ අනුමත උපාධි බවට පත් වෙනවා. ඒ කියන්නේ කාට රජ්‍ය රැකියාවක් වුණා ඒ සහතිකයෙන් රජ්‍ය රැකියාවක් ගන්න පුළුවන්. පැහැදිලි නේද? නැත්නම් අපහුවන්නේ මේක රජයේද වටිනවද නැද්ද? සමහර අය ඒවා පිළිබඳ තියෙන අවබෝධය අඩුයිනේ. ඒකයි මම එහෙම කිව්වේ. ඒ නිසා සර් ඊයේද ගන්න ඩිග්‍රියකට මා සාමාන්‍ය අපි 40 කණ්ඩායම් තමයි බදවා ගැනීම කරන්නේ. 40ක් තමයි එක කණ්ඩායමකට ඩිග්‍රියකට යන්නේ. කණ්ඩායම් ABC කියලා කණ්ඩායම් පහකට හරි යන්න හැකියාවක් තියෙන ප්‍රශ්නයක් නෑ. මේ ලෙක්චර්ස් ඒ විදිහට හදලා පුළුවන්. හයි ඩිප්ලෝමා එක නොකර කෙලින්ම ඩිග්‍රිය රෙජිස්ටර් වෙන්න පුළුවන්. මොකද පහුගිය කාලේ මම ඒ වෙනස තමයි ඇති කරගත්තේ. නමුත් මම මේ කිව්වේ සමාහගන්න එතන කෙලින්ම යන්න බැයි නම් එයාට හයි ඩිප්ලෝමා එක ඉවර කරලා යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එතකොට එයාගේ ඕන ඉස්සරහදී ඒ කාලය තුද ඉංග්‍රීසි ටිකක් හදාගෙන මේ මේ මේක කරපු ගමන් මේ කාලේ ඩිග්‍රිය වල යන කාලේ අඩු වෙනවා නේද? ඊට පස්සේ අවුරුදු එකකම හරි විතර වගේ යාර කරගන්න පුළුවන්. හයි ඩිප්ලෝමා එකකට ගන්න ඇත්තම 60යි අපිට ඕනේ. කියන්නේ 60ත් 80ත් අතර ප්‍රමාණයක් තමයි බදවා ගැනීම කරන්නේ. හරි. එතකොට ඩිග්‍රියකට ඇප්ලිකේෂන් දැම්මට පස්සේ එයාට එන්න කියලා ඉන්ටර්වියු එකක් තියලා බදවා ගැනීම ටික කරනවා. හයි ඩිප්ලෝමා එකකට මම එහෙම කරන්න දැන්නම් මොකද හයි ඩිප්ලෝමා එකේ මම ඔයාලට උගන්වපු අය පිටින් කිසිම කෙනෙක් මේකට බදවා ගන්න නෑ. හරි. කිසිම කෙනෙක් උට හයි ඩිප්ලෝමා එක මගේ ඩිප්ලෝමා එක මගේ ඉගෙන ගත්ත කෙනෙකු හැරෙන්න කිසි කෙනෙකුට හයි ඩිප්ලෝමා එක දෙන්නේ නෑ. මොකද ඒකේ වටිනාකම වැඩි. ඒ වටිනාකම පිටින් ඉන්න කිසිම කෙනෙකුට ඒක ගන්න දෙන්නේ නෑ. මං ඉඳලා පිටින් කවුරුත් බඳව ගන්නෑ. ඔයාලට විතරමයි මේ අවස්ථාව දීලා තියෙන්නේ. හරි. ඔයාලා විතරමයි බඳව ගන්න. පිටින් කිසිම කෙනෙක් බඳව ගන්නෑ. හරිද? උපාධිය සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. උපාධිය සඳහා ලියාපදිංචි වීමට තව සති දෙකකට පස්සේ ඇප්ලිකේෂන් එකක් මම කෝල් කරන්න. ඊට පස්සේ ඇප්ලිකේෂන් එක කෝල් කරලා පස්සේ ඉන්ටර්වියු එකක් තියලා ඉන්ටර්වියු එකෙන් පස්සේ තමයි ඔයාලා බඳව ගැනීම ටික කරන්නේ. උපාධියට මම හයි ඩිප්ලෝමා එකට හිත ඉඳන් රෙජිස්ට්‍රේෂන් පටන් ගන්නවා.
ඩිග්‍රී එකේ පේමන්ට් ඔයාලට වාරික විදිහට ගෙවාගෙන යන්න පුළුවන්. එකවර ලක්ෂයක් ගෙවන්න ඕනේ. හරි අවුරුදු දෙකක් තියෙනවා නම් අවුරුදු එකමාරක් ඇතුළත ඒක නම් සාමාන්‍ය කොටස් බලමු මේක ප්‍රශ්නයක් නෑ අපි කතා බහ කරලා කොටස් 12කින් හරි ඒක ගෙවන්න හදලා දෙන්න. ඩිග්‍රී එක දෙන්නේ දැනට මූලික වෙන්නේ අපේ විශ්වවිද්‍යාලය. අපේ විශ්වවිද්‍යාලයත් එක්ක විශ්වවිද්‍යාල කිහිපයක් දැන් එකතු වෙලා ඉන්නවා. ඒ විශ්වවිද්‍යාලවල සීලම තොරතුරු ටික මම ඔයාලට දෙන්න. ඒතර ඔයාලට එක වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තියෙනවද නැද්ද? ඒ ඔක්කොම චෙක් කරලා බලලා තමයි ඔයාලා මේකට සම්බන්ධ කරගන්නේ. ඒ වගේම ඔයාලට සම්බන්ධ වෙන්න ඉස්සෙල්ලා සම්බන්ධ වෙන්න කැමති වෙන හැමෝටම ඒ තොරතුරු ටික දෙනවා. ඒතර ලෙක්චර්ස් කරනකොට ඔන්ලයින් තමයි කරන්නේ. ඉසයිමන් තියෙනවා ඒ දේවල් අනිවාර්යෙන් කරගෙන ඉස්සරහට යන්න ඕනේ. මොකද දැනුම අනිවාර්යෙන් ඕන වෙනවා. ලංකාව ඇතුලේ හෝ පිටරට හෝ ආයතන රැකියාවක් තුනේ ඉතිපද හම්බ වෙනවා. ඒකින් ඉම්මේ එකට යන්න පුළුවන්, ඉන්දී එකට යන්න පුළුවන්, PhD එකක් දක්වා වලට යන්න පුළුවන්. ඒ ගිහින් ඇවිල්ලා සමාජලාවට ලංකා විශ්වවිද්‍යාලයකම ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරන්නත් පුළුවන්. හයි ඩිප්ලෝමා එක කරලා ඉවර වුණාට පස්සේ උපාධිය කරනවට ලක්ෂ 6ක්ද කියලා කිව්වොත් එහෙම ඒක සමානලාට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ දන්නවද? ඔයාලට හයි ඩිප්ලෝමා කරගෙන රුපියල් 40,000 නේද? එතකොට ඇත්තටම ඔයා අපිට ඩිග්‍රී එක කරනවා නම් මේක අතර වෙනස රුපියල් 40,000 වෙනසක් තියෙනවා. හරි? නමුත් ඊට කලින් ඔයා හයි ඩිප්ලෝමා එකේ සාතිකයේ ඔක්කොම දේවල් ටික ගන්න ඉන්න රුපියල් 40,000 එතෙන්දී අඩු වෙනවද නැද්ද කියන එක ඒක අපි එතෙන්දී බලමු. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අඩු කරලා හරි ලෑස්ති කරලා දෙන්න පුළුවන්. ඒක ඉස්සරහට හරි. එතකොට එනම් කොන්නකේෂන් එකේ මම තොරතුරු ටික ඔක්කොම කිව්වා. කොන්නකේෂන් එකේ ආයි මීට් එකක් මම ගන්නම් කවද්ද? ජනවාරි 10. මොකද ජනවාරි 9 වෙනිදා ආපහු මම කොළඹ ගිහලා BMI සෙච් එකත් එක්ක කතා කරන්න කරුණු කරන උදාහරණ තියෙනවා. ඒ දේවල් ටික ඔක්කොම කතා කරන්න ඉවර වෙලා ආපහු එනවා. ඒ ඇවිල්ල ඉවරලා මම ඔයාලා 10 වෙනිදා රැය වෙලා ආපහු මීට් එකක් ගන්නවා. හරිද? දැන් මම කියව කරුණු කාරණා පැහැදිලි නේ. සමහර ඔයාලගේ යාළුවෝ ඉන්නවා කොන්ඩිෂන් එකට තමයි පේමන්ට් ගෙවා ගන්න බැරි වෙච්ච අය. ඒ අයට මම බ්‍රහස්පතින්දා වෙනකන් අවස්ථාව දෙනවා තහවුරු කරලා අනිවාර්යයෙන්ම එනවා කියලා සම්බන්ධ වෙන්න. ඊගොඩ කොන්ඩිෂන් එකට ආගේ දෙමාපියෝ දෙන්නාටම සහභාගී වීමට අවස්ථාව දෙනවා. ඒතර ඒ දිනේ තොරතුරු ටික මම ගන්නවා. ඒ තොරතුරු ටික මම දෙන්න. ඔයාලට වෙනම ඉඳ ගන්න ඕන විදිය සියලුම දේවල් පිළිබඳව 10 වෙනිදා කතා කරලා ඊට අමතරව ළඟ දිනයන් දෙකක් හෝ විතර කියලා අපව කතා කරනවා. ඒ වගේම ඔයාලගේ අය අතරේ ඉන්න අතරේ මට ඕන වෙනවා. ඔයාලා දන්නවා ගෑනු ළමයි ලෑස්ති වෙන්න ගෑනු ළමයි 10 දිනක් විතර මට ඕන වෙනවා. මෙඩල්ස් ටික සහ පාස් කට් ටික ස්ටේජ් එකේදී දෙන්න. ඒකට ගියපාරත් මම ළමයිට කතා කරලා ඊට පස්සේ කැමැත්තෙන් ඉදිරිපත් වෙච්ච අය හිටියා. ඒ සඳහා සහභාගී වෙන්න කැමති වෙන අය මම ඒ වැඩේට සහභාගී වෙනවා කියලා මැසේජ් එකක් දාලා තියන්න ඉන්ඩෙක්ස් නම්බර් එකත් එක්ක ස්ටේජ් එකේ කාස්කට් හා මෙඩල් දෙන වැඩේට. හරිද? දැන් ගිය පාර නම් අපිට ගොඩාක් වුණා වුණා අර පෝලිං හදලා ඒ දේවල් ඔක්කොම කරන්නේ. නමුත් එහෙම ගොඩාක් වුණ නැහැ. ටෑගි ටිකයි කාස්කට් ටිකයි විතරයි පිළිවෙලට දෙන්න තියෙන්නේ. ඒ වගේම දෙන්නෙකුට අපි අවස්ථාව දෙනවා. ඒ කියන්නේ කතාවක් කරන්න අවස්ථාවක් දෙනවා. ගිය පාරත් අපි ළමයි කතා කරා බොහොම හොඳ ලස්සනට ඒක කතා කරා. එතකොට මේ පාරත් ස්ටේජ් එකේ නේද කතාවක් කරන්න අවස්ථාවක් දෙනවා. ඉතින් ඒකට දක්ෂයේ ඉන්නවනම් එයාට අපි අවස්ථාව දෙනවා. කවුරු හරි ඉන්නවනම් මට කතාවක් කරන්න පුළුවන් කියලා කියලා මැසේජ් එකක් දාලා තියන්න. ඒතොර මම එයාට පෞද්ගලිකව කතා කරලා අවශ්‍ය කරන තොරතුරු ටිකක් දෙන්න. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඇමතිවරයෙක් සහභාගී වෙනවා. ගිය පාර හිටපු දස අධ්‍යාපන ඇමතිවරයෙක් වෙච්ච වඳුළු ගුණවර්ධන මා තමයි ගිය පාර සහභාගී වුණේ. මේ පාර වෙන කෙනෙක් සහභාගී වෙයි. මෙඩල් එකයි කාස්කට් එකයි දෙකම දෙනවා. ඒ නිසා තමයි මං කී වීදම් වැඩි වෙලා තියෙන්නේ කියලා. ඉතින් ලබන පාර කොන්ෆිගරේෂන් එකට එකක් වැඩිපුර වීදම් කරන්න දෙයි නේද? නමුත් ඒකේ අභිමානය වලට තීරි එතෙන් ගියාට පස්සේ සමහරවිට අපිට අනාගත දුවන තරම් සල්ලි හම්බෙයි. ඒ සල්ලි හම්බ වුණාට අපිට ආපහු ගිහින් පොතේ ගල් ගහ ගන්න බෑ. ඉතින් මෙතනට අද සහභාගී නොවන අයට මට කරන්න දෙයක් නෑ නේද? සමහර අය නම් පොඩි පොඩි ප්‍රශ්න හේතු කොටගෙන මේක පැත්තකින් කියලා සාධික විතරක් ගන්නවා කියලා ඉන්නවා. නමුත් එයාලට කවදාවත් අපේ ගෙදර මම ගත්ත ඩිප්ලෝමා වල ගිහිල්ලා BMI සීච් එක ගහපු ෆොටෝ ටික මට එන්න ගන්න පුළුවන් නම් නේද? ඒ ඩිප්ලෝමා එක ගත්ත ෆොටෝ ටික වෙන වෙනම තියෙනකොට නේ. දැන් මේක ඉන්නවා කවුන්සලින් ඩිප්ලෝමා ඉවර කරපු අය, ඒ වගේම HR ඩිප්ලෝමා ඉවර කරපු අය ඉන්නවා.
counseling එකේ කාස්කට් එක නිපාටින් ඉන්නේ. ඒ හින්දා ඒකේ මෙඩල් එකක් මෙඩල් එකේ රිබන් එකක් නිපාටින් ඉන්නේ. ඒකෝට එයාට ඒ ෆොටෝ එක වෙනම එනවා. ඒ ගෲප් එක වෙනම එනවා. HRM එකේ සම්පූර්ණම රේට් තමයි යන්නේ. ඒ වගේම හයි ඩිප්ලෝමා එකේ ඔයාලා හැට් එකක් තියෙනවා. හැට් එකක් සම්පූර්ණ වෙනවට. ඒ නිසා ඔයාලට ඒ ඒ අවස්ථාවන් අරගෙන නේද අනිත් අයට තමන් කවුද කියන එක පෙන්වන්න පුළුවන් විදියක් විදියට මේක තියාගන්න පුළුවන්. फोटो दहांगा उपाधि लोगों को अवस्था हरिवटियां උත්සාහය අතරින් ඉන්න පාක්ෂික සමාජාවක අධ්‍යාපනයේ කියන එක තමයි ඔයාලට ගැළවීම එකම මාර්ගය. වෙන කිසිම දෙයක් මම නම් දැකින් නැහැ. නිදහස් අධ්‍යාපනයත් එක්ක අපේ රටේ සම්පත් තිබට අධ්‍යාපනයෙන් තමයි මේ සම්පත් අපේ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ 23 අවුරුද්ද ඇතුළත ඔයාලට හොඳ ටාගට් එකක් තියාගන්න දැනට HRM එක ඉවර කරලා තියෙනවා. ඔයාලට කවුන්සලින් කරන්න අවස්ථාව තුන කවුන්සලින් කියන්නේ 29 වෙනිදා පටන් ගන්න අවුරුද්ද එක. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. යාළුවෝ ඉන්නවා නම් සම්බන්ධ කරන්න අනිවාර්යයෙන්ම අපේ මේ 01 7178 6262 හරි 6262 66 කියන හරි නම්බරයට WhatsApp message එකක් දාන්න කියන්න. ඒතර 29 වෙනිදා පටන් ගන්න එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට high diploma එකට සම්බන්ධ වෙන්න කැමති අය දැන් මාරි කමන්නේ message එකක් දාලා මම සහභාගී වෙනවා කියලා details එක දාලා කියන්න. ඒතර ඔයාලට හෙටේ ඉඳන්ම තොරතුරු ටික ලැබේ. ඉක්මනින්ම ලියාපදිංචි වෙලා ඔයාගේ නම්බර එක වින් කරලා තියාගන්න ප්‍රශ්නයක් නැහැ. ඒක ඉවරයි. හරිද? ඉතින් මම මේ කියන්නේ කී 2023 අවුරුද්ද ඇතුළත ඔයා ඔයාගේ ටාගට්ස් වලට යන්න උපරිම මාසෙන්න এডুকেෂන් එකේ යන්න පුළුවන් තව මොනවද ඔයාලට කරන්න පුළුවන් කියලා හොඳට හොයන්න. අපේ ඉංග්‍රීසි එකට සම්බන්ධ වෙච්ච වෙන අයත් ඉන්නවා. ඒකත් මේ විදිහට යනවා. IT කරන්න පුළුවන් ද කියලා ඇහුවා. නමුත් IT ප්‍රශ්න තියෙන්නේ තාම ප්‍රැක්ටිකල් පිළිබඳ ගැටලුවක් තියෙනවා. නමුත් පෙබරවාරි අග්‍රවාදීදී අපි ඒ සම්බන්ධව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. කවුන්සලින් එකයි HRM එකයි දෙකම ගන්න අයගේ පේමන්ට්ස් කොහමද කියලා ඇහුවා. ඒකෙදි ඇත්තටම පේමන්ට්ස් 7500 එකකට යනවා. ඊට අමතරව දැන් කවුන්සලින් කියලා ගන්නකොට මේ කවුන්සලින් එකේ සාමාන්‍ය අපි අයි කරලා තින්නේ වීඩියෝ සහ ෆොටෝ ඒ සම්බන්ධයෙන් 2500ක් යනවා. කාස්කට් එකට ආසන්න වශයෙන් 1200ක් වගේ ගානක් යනවා. මිඩල් එකට 500ක් වගේ ගානක් යනවා. මේක අනිවාර්යයෙන්ම යාට දෙනවම හම්බෙන්නේ. හරි මේක වෙනම හම්බෙන්නේ නිසා මේවට අනිවාර්යයෙන්ම යාට දෙවන්න වෙනවා. මොකද මේකේ ෆොටෝ ටික යාට හම්බෙන්නේ නිසා ඒකට වෙනම ෆොටෝ සෙට් එකක් හම්බෙනවා. මේකට මේ කාස්කට් එක නිල්පාට කාස්කට් එකක් යාට වෙනම හම්බෙනවා. ඒක යාටම හම්බෙන්නේ එක. එතකොට මේ මිඩල් එකත් යාටම හම්බෙන්නේ. එතකොට අර කෑම වලට යනවා, ඕල් වලට යනවා සහ අනිත් කීදන් ටික අයින් කරන්න පුළුවන්. ආසන්න වශයෙන් රුපියල් 4300ක් අපි හිතුව මේක මම කතා කරලා කියන්නේ 4000ක් වගේ මුදලක් ගෙවන්න සිද්ධ වෙයි. හරි මේ මුදල කවත් ගෙවන්න ඕන කියන එක මම කියන්නේ. හරි දැම්ම කවුරු පේමන්ට් එක බැංකුවට දාන්න යන්න ඕනේ. ඒක මම කියන්න 10 වෙනිදාන් පස්සේ කීයද හරියටම දාන්න ඕනේ කියලා. ඒක දාන්න පුළුවන් නම් දාන්න. එහෙම නැත්නම් ඒ අයට පුළුවන් කොන්නකේෂන් එක ඉවර වෙලා හරි තමන් ෆොටෝ ටික ගද්දි අනිවාර්යයෙන් මේ පේමන්ට් එක කරලා ෆොටෝ ටික අරගෙන යන්න පුළුවන්. හරි එහෙම එහෙම හරි මම හදලා දෙන්න. හරි ඒතර ප්‍රශ්නයක් නැහැ. නැත්නම් තවත් 4000ක් හරි 4200ක් හරි ගෙවන්න කිව්වනකොට ඒකත් මේ වෙලාවේ ගෙවන්න පුළුවන් අයත් ඇති බැරි අයත් ඇති. ඒතකොට බැරි අයට පුළුවන් කොන්නකේෂන් එක ඉවර වෙලා මාසයක් තිස්සමාරක් නැවගේ ආය කාලයක් තියෙනවා ෆොටෝ ගන්න. ඒ එනකොට ඇවිල්ලා මේක ගෙවලා යන්න මම හදලා දෙන්න. ඔව් බෙස්ට් කවුද කියලා කියන්නේ කලින් කියන්නේ කොන්නකේෂන් එක තවත් දවසේ තමයි කියන්නේ. ඒතකොට සමානවට එදාට කොන්නකේෂන් එකට එහෙනම් සහභාගී වෙන්නත් වෙනවා හැමෝටම නේ. ඔය කියන ශිෂ්‍යයා කොන්නකේෂන් එකට ආවේ නැත්තම් මොකද කරන්න කියලා ඊගාට අහයි. ඒකට වෙනම කතා කරන්න වෙනවා. දක්ෂතම ශිෂ්‍යයා එහෙම කියන්නේ නැහැ. හොඳම ප්‍රොජෙක්ට් එකත් එහෙම කියන්නේ. හරි. මගේ අතින් සර්ටිෆිකේට් එක මෙඩල් සර්ටිෆිකේට් එක කොහමද ඔයාලට එළිය දෙන්නේ? සර්ටිෆිකේට් එක ඒක ඇස්සේ දෙන්නේ නැහැ. සර්ටිෆිකේට් එක වෙනම දෙන්නේ. ඔයාලට මෙඩල් එක බලන් දෙලා කාස්කට් එක දෙනවා. ඉතින් මම කාස්කට් එක මම
දෙන්න කලබල වෙන්න ඕනේ නෑ නේද? ක්ලාස් කට් එක දෙන්න. ඔයාලා සමහරවල් කොමියුනිකේෂන් එකේදී මාව දකි නේද? තාම දැකලා නෑනේ. වීඩියෝ එකක් කරනවා දැකලා ඇත්තේ. එතකොට එදා දවසේ මට ඔයාලා අඳුර ගන්න බැරි වෙයි. මොකද මම ඔයාලා එහෙම මොකට මොන හම්බෙලා නෑනේ. හැබැයි එදා දවසේ ඇවිල්ලා නේද? කතා බහ කරලා යන්න. කනබුණ දේවල් මොනවද යන්නේ නෝතමන්නේ. ඒක කොමියුනිකේෂන් එකෙන් පස්සේ නේද? කොමියුනිකේෂන් එකෙන් පස්සේ කෑවැකි ඉස්සලා කන්න වෙලාවක් නැති. ඉතින් ගිය පාරක් කොමියුනිකේෂන් එක වෙලාවේ ඇත්තටම යන එන වෙලාවත් එක්කම කාර්ය බහුල වෙනවා. නමුත් ඉවර වෙලා අපිට විවේකයේ තියෙනවා නේද? අපි ඉවර වෙච්ච ගමන් දුමුගෙන ආපස්සට එන්නේ. ඒ නිසා අපි සුවදව කතා බහ කරලා හම්බ වෙමු. කවද්ද? ජනවාරි 22. ඒ වගේම අපිට තව දවසක් තියෙනවා හම්බ වෙන්න. ඒ දවස තමයි ඔයාලා හැමෝම සහභාගී වෙන්න ඕනේ කොහෙද? අනුරාධපුර රුවන්වැලිසෑයේ කපු පූජාවක් තියෙනවා. අපි මේ වැඩ ටිකක් ඉවර කරනවා වගේම රුවන්වැලිසෑයේ කපු පූජාව බලාපොරොත්තු වෙන්නේ නොවැම්බර් 19 වෙනිදා කරන්න. ඉතින් ඒකටත් මම හාමුදුරුවන්ටත් කතා කරලා හාමුදුරුවෝ වඩම්මල ඒ කපු පූජාව සහ පහන් පූජාව සුන්දුම් පූජාව කරමු කියන තැන ඉන්නවා. අපේ දැනට ඉගෙන ගන්න ළමයිටත් පණිවිඩය දීලා තියෙනවා. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා ඒකට සහභාගී වෙමු. ඒතොර ඒකට සහභාගී වෙන අය කලින් දැනුවත් කරන්න ඕනේ. මම ඒකට වෙනවම කියන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ තනින් තනින් ඔයාලා එන නිසා ඔයාලා කලින්ම යාළුවෝ කීප දෙනා 10 හරි එකතු වෙලා හරි වාහන නැස්ති කරගන්න වෙනවා. මොකද එක තැනකින් නම් යනවා නෙවෙයි. දැන් සමහර අය කැම්පස් වල ඉන්න අය පෙරදිනේ ඉන්නවනේ. පෙරදිනේ ඉන්න අය 20ක් 30ක් විතර එකතු වුණා. ටග්ගල වාහනයක් ගත්තා. කතා කරගත්තා. අනුරාධපුරේ දාට ගියා. එතකොට මිහින්තලේ ඉන්න අයට නම් ළඟයි. රජරට ඉන්න අයට බොහොම ළඟයි. මනින් ඉන්න පුළුවන්. කැලණිය කොළඹ ජපුර වගේ ඉන්න අය ඒ යාළුවෝ කතා කරගෙන එදා දවසේ ලින්ක් කරලා තියාගන්න. එක්සෑම් හරි එන්නේ නැත්තම් එක්සෑම් තිබ්බොත් අමාරුයි. නමුත් උපරිම උත්සාහ කරන්න. මොකද ජීවිතයේ මේ ආත්මෙ විතරක් නෑ. මතු ආත්ම ගණනාවර කරගන්න අපින්කම. ඒ නිසා ඒකත් හිතේ තියාගන්න. අපි කොච්චර කරවුවත් මේ පැත්තත් අනිවාර්යෙන් අපි හදාගන්න ඕනේ. ඒක ආගමික වැඩ. කටයුත්තක් විදිහට අපි සංවිධානය කරන්නේ කවුන්සිලින් එකස්සේ එච්.ආර්.එම් එකස්සේ ඉගෙන ගන්න ඔයාලා වෙන්නේ තියෙන ප්‍රෝග්‍රෑම් කිහිපයක් තියෙනවා. ඒක එකක් විදිහට තමයි අපි මේ පාරවල් සංවිධානය කරේ. ඔයාලා අපි එකතු වෙලා අවස්ථා කිහිපයකදී මුළු රටේම ඉන්න සත්තුන්ට කැම්බීම ලබා දුන්නා. මේ විදිහට සහභාගී වුණා. ඉතින් මේකත් අවස්ථාවක්. මේකටත් සියලු දෙනාම සහභාගී වෙන්න කවද්ද තියෙන්නේ කියලා. ඒක තියෙන්නේ පෙබරවාරි 19 වෙනිදා. ඒ වගේම අර ළමයි ගොඩාක් දැන් ඉගෙන ගන්න කණ්ඩායම් වල අය කොහොමද මේකට සහභාගී වෙනවා වගේම දායකත්වයක් දක්වන්න කොහොමද කියන එක පිළිබඳව අදහසක් තියෙනවා. ඒ නිසා ඒ අයට මම එදා කණ්ඩායමට නම් කිව්වා සාමාන්‍ය මේකේ මීටර් ඔක්කොම ගත්තට පස්සේ 330ක් හෝ 360ක් වගේ ප්‍රමාණයක් යන්නේ. ඔක්කොම සල්ලි ගේ කාට හරි ඒ පන්තිය ළමයි කිය රුපියල් 50ක් 100ක් වගේ ප්‍රමාණයක් ඊට වඩා දාන්න එපා. account number එකක් දෙන්න. මොකද රුපියල් 100ට වඩා කිසිම කෙනෙක් දාන්න යන්න එපා. රුපියල් 100 තමයි ගන්න. හරිද? ඊට වඩා කිසිම කෙනෙක් ඇත්තටම මුදල් තැන්පත් කරන්න එපා කියන එක මම අනිවාර්යෙන් මතක් කරනවා. මොකද ඒකත් මම කියන්නේ අර දායක වීම සඳහා අවශ්‍ය නිසා. ඒ නිසා රුපියල් 100ක් වගේ මුදලක් තැන්පත් කරලා කමක් නැහැ. තමන්ට පහසු තැනකින් මම බැංක් account number එකක් දෙන්න. මතක තියාගන්න රුපියල් 100යි. නේද? ගැල්සිය කියන සාමාන්‍ය ගාස්තුව. නමුත් ඊට වඩා අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපේ ළමයි එක්ක එකතු වෙලා ඒ වැඩේ කරන නිසා. ඒ වගේම එදා දවසේ සහභාගී වෙනකොට සහභාගී වෙන අය පහන්, තිර, තෙල්, අඳුන් කූරු අරගෙන ඉන්න ඕන විදිය සහ මොනවද කරන්න කියන එක පිළිබඳව අපි කතා බහ කරමු. කොමියුනිකේෂන් එකෙන් පස්සේ ආපහු මතක් කරලා. ඒක කොමියුනිකේෂන් එක දවසේ තෝ මම මතක් කරන්න. හරි. මේ කොමියුනිකේෂන් එකට එන්නේ දෙරියට ඊළඟ කොමියුනිකේෂන් එකට පේමන්ට්ස් කරලා එන්න පුළුවන්. පුළුවන් ඉතින් එක chance එකක් දෙන්න වෙනවා. එහෙනම් දැන් මේකට කරලා ඉවර වෙලා මේකට සාධාරණ හේතුවක් මත එන්න බැරි වුණොත් ඒ ඇයට අනිවාර්යෙන් ඊළඟ කොමියුනිකේෂන් එකේ සීට් එකක් වෙන් කරන්න වෙනවා. හරි. ඒ නිසා ඒ chance එක තියෙන හැම ගැටලුවක් නෑ. මම කියුවේ අර එක්සෑම් එකේ ඩිග්‍රී එක ගැන කිව්වොත් පුතා ආපහු මම ඔයාලට මතක් කරන්නේ ඩිග්‍රී එක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමත උපාධිය. මේ උපාධිය ඔයාලා දන්නවා මම ප්‍රධාන පෙළේ ආයතන කියන්නේ නැහැ. ඒ වගේ ගිහින් ඇහුවොත් එහෙම 135.42 වගේ ගණනක් යනවා. හැබැයි ඒක ඔයාලට ගන්න පුළුවන් 106කට උතර අපිත් එක්ක ඉගෙනගෙන ඉස්සරහට ගිහිල්ලා ඒක වාරික 10කින් 12කින් ගෙවන්න පුළුවන් විදිහට මම හදලා දුන්නා. නැත්නම් සාමාන්‍ය 2කින් 3කින් ගෙවන්න වෙනවා.
එනිසා ඒකත් වාරික විදිහට ගෙවාගෙන යන්නේ කොහොමද කියලා කතා කරලා දෙන්න පුළුවන්. අවුරුදු දෙකක් යනවා. අවුරුදු එකමාරක් එකයි මාස 9 කින් ඉතුරු වගේ ඉවර වෙලා අවුරුදු දෙකකින් තමයි වාඩු පාසාදිකේ යම්මනේ යම්මේ උපාසාදිකේ අපේ විශ්වවිද්‍යාලයත් එක්කම සම්බන්ධ වෙලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ යම්මේ තියෙන්නේ තමයි වට හම්බ වෙන්නේ. එනිසා ලංකාවේ අපි මේ ලෝකෙ කොහෙන් ගියා තේ උපාසාදිකේ මේ වටනාකම එහෙමම තියෙනවා UGC එකේ. හරි? right. එහෙනම් කොයිටි කාරණේ තාම හරියට තියෙනවා. දැන් තැන් වලට කරන්ට් එක යනවනේ එහෙම ප්‍රශ්නක් තියෙනවා. දැන් අද සහභාගී වෙච්ච නැති අය ඊගාවට අහනවා සර් මේක රෙකෝඩින් එක දාන්න බැයිද කියලා නේද? හරි. ඔයාලට වගේම මටත් ලෑස්ති වෙන්න බිනවා නේද? කොමියුනිකේෂන් එකට බඩු බායිලාදී හොයනවා මේ දවස්වල තැන් තැන් වලට කතා කරලා ඔය බිඩින් එහෙම දැන් ඒ තහනුනේ ඒ හොයා ගන්න ඕනේ. පාස්පෝර්ට් වල පියන් ගන්න බැහැ ඒක හොයා ගන්න ඕනේ. ඊයෙට කියපුවම ආපහු මතම තියෙනවා. ඒ නිසා ගොඩාක් වැඩ ටිකක් තියෙනවා. ප්‍රොක් ටිකේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ ටිකක් විසඳගෙන ඔයාලා නිදාසෙ ලෑස්ති වෙලා ඉන්න. කවුන්සලින් එකේ රිසල්ට්ස් අවුට් කරනවා හෙට අනිද්දා ඇතුළත. ඇයිතර රිසල්ට්ස් අවුට් කරලා තියෙන්නේ? රිසල්ට්ස් අවුට් කරාම රිසල්ට් ෂීට් එකක් බැලුවා. ඩිග්‍රී එකේ ලෙක්චර්ස් තියෙන්නේ ඔන්ලයින්. සර් උදේ 6 වෙනකොට නෑ නේද පුළුවන් මොනවා කිහිප ප්‍රශ්නයක් නෑ. හරි ස්පෙෂල් ඉල්ලීමක් කරලා තියෙනවා අම්මයි තාත්තයි එක්ක පොඩි බබෙක් අර ගහගෙන ඉන්න පුළුවන් කියලා. එහෙම අය අනිවාර්යෙන් සදානක් කරන්න මම ආරෙ වෙන ලේටේකේ මම අවස්ථාවක් දෙන්නම් ගැටුවක් නේ අපි ඉන්න මේ සංවිධායක මණ්ඩලයේ කියලා තිබ්බම මෙයාට මේ chance එක දෙන්න කියලා. ඒ අයගේ අවස්ථාව එනවා දෙන්න. ගැටුවක් නේ. අපි තියෙන ප්‍රශ්න ටික විසඳ යමු. ඔන්ලයින්ද තියෙන කියලා අහනවා. ඩිග්‍රී කියන ලෙක්චර්ස් ඔන්ලයින් තමයි තියෙන්නේ. ඩිග්‍රී එකත් ගැන ඔන්න මං කිව්වා. ඔක්කොම කිව්වා නේද? ආය 10 වෙනිදාත් හම්බ වෙනවා. ටැමිල් ඩිප්ලෝමා එකක් තියෙනවා කියලා ටැමිල් ගන්න නැහැ. දෙකක් තියෙන අය පේමන්ට් එකක් ගේවා. කවුන්සලින් කෝස් එක කවද්ද පටන් ගන්න කිව්වා? ඔන්න ජනවාරි 29 පටන් ගන්නවා. අපේ 62 හරි 82 හරි WhatsApp message එකක් දාන්න. මෙල් එකයි කාස් කට් එකයි දෙකම දෙනවා. හරි නේද? ඔය ටික ඔක්කොම කතා කරා. තවත් මොනවද දැනගන්න තියෙනවද? හයි ඩිප්ලෝමා එකේ පේමන්ට් කරන මාස 10ක් දෙනවා ඔයාලට. හරි, ඒක වාරික විදිහට ගෙවාගෙන යන්න. මාස 10ක් දෙනවා නැත්නම් සාමාන්‍ය කොටස් දෙකකින් විතර ගෙවන්න කියලා තියෙන්නේ. නමුත් ඔයාලට මම දන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යව හරහා ගොඩනගෙන ආයෙන්නේ ITC කෝස් එක බලමු අපි ඉස්සරහ. හරි. 16:38 කතාව දෙන්නම් කියලා කියලා තිනවා. ඔයා මැසේජ් එකක් දාන්නකෝ මේ නම්බරයට. ඔයාගේ තොරතුරුත් එක්ක දාන්න, විශ්වවිද්‍යාලයේ ඔක්කොම දාලා මම කරන්න. ඉංග්‍රීසි මීඩියම් කතා කරන්න පුළුවන්ද කියලා අහනවා. නමුත් ප්‍රැක්ටිකලි ගැටලුව කතා කරන ප්‍රශ්න නැහැ. නමුත් ගන්දී මෞර්ය සහ සියල්ලක් මේ ඉන්න නිසා සිංහලෙන් කතා කරන එක වඩා වටිනවානේ තේරෙනවනේ. ඇනවුන්සින් වලටත් අපේ ඉංග්‍රීසි තියෙනවා නැත්ති නෑ. නමුත් අපි ප්‍රායෝගිකව දැනෙන විදිහට කතා කරන්නේ අපේ භාෂාවයි. එතනදී විතරයි. ඒ හින්දා සිංහලෙන් කතා කරන්න ප්‍රශ්නයක් නැහැ. මේ අපි කොඩම දැනෙන්න දෙපේ. ඒ නිසා නැත්තම් භාෂා පල්ලේට දාලා නෙමෙයි. හරි. වෙන මොකක් ප්‍රශ්න නැහැ නේ. ඒතර මම අර කිව්වා කාස්කට් එක සහ මෙඩල් එක අල්ලන් ස්ටේජ් එක 10 දෙනෙක් ඕන ගෑන ළමයි. ඒ 10 දිනකට ලෑස්ති කරලා දෙන්න. ඒ වගේම පිළිගැනීම සඳහා පිළිගැනීමේ කටයුත්තත් ඒ 10 දිනකින් තව 4 දිනක් විතර මට ඕන වෙනවා. ආරාධිත අමුත්තන් පිළිගැනීමේ කටයුත්ත සඳහා සහභාගී වෙන්න. ඒතකොට එතන 6 දිනක් විතර ලෑස්ති වෙන්න. පොල්තෙල් පහන ඉහන දාන්න ඕන වැඩේදී උදව් ඕනේ. ඒකටත් එක්ක ලෑස්ති වෙලා ඉන්න. පිළිම ළමයි මට 8 දිනක් විතර ඕන වෙනවා නේද? බොහෝ කරුණු කාරණා තියෙනවා එදා දවසේ කතා කරගන්න. ඒ අය ලෑස්ති වෙලා ඉන්න. ඒ මම 10 වෙනි තෝරලා ගන්න නේද? හරි, ෆයිට්. තාම මම දැනගන්න තියෙනවා. හරි, එහෙනම් මම කිව්වා වගේ 23 අවුරුද්ද ඇතුළත තමන්ගේ ටාකට්ස් වලට යන්න පුළුවන් උපරිමම මහන්සි වෙන්න උත්සාහ ගන්න. අනුත් අලුත් දේවල් ගැන හිතන්න නේද? දැන් මට හිතුණා මේ 2023 දී
PhD කීපයක් තියෙනවා තමයි. හැබැයි තවත් PhD එකක් ගන්න ඕනේ කියලා ඉන්නවා. තවත් විශ්වවිද්‍යාලයක් එක්ක එකතු කරලා 23 වුණත් කොහොම හරි ඔකට අවශ්‍ය කරන දේවල් ටික කරන්න ඕනේ කියලා අධ්‍යාපනය කරනවා. හරි මම මට හිච්ච දැන් මම මේක. ඒකෝර මම ඒකට මහන්සියෙන් පටන් ගන්න දැන් මුචි. අලුත් විදිහට ඒක. ඒතොර ඔයා එක එක සේස්ට්‍රේ එක HR එකක් කරගන්න, කවුන්සලින් එකක් කරගන්න, ඉංග්‍රීසි ටිකක් හදා ගන්න, IT ටිකක් හදා ගන්න, ඩිග්‍රී එකක් හදා ගන්න. ඔයාලා සමහර වෙලාවට හිතෙනවා තව ඩිග්‍රී එකක් ඕනේ කියලා. එහෙම නැත්නම් MA එකට යන්න ඉන්නේ. යන්න උත්සාහ කරන මොකද ලංකාව ඇතුලේ උපාධි ධාරීන්ට රැකියා රජයේ රැකියා ලබා දීම දැන් ඉදිරි කාලය තුළ සිද්ධ වෙන්නේ නැහැ. ඉංග පෞද්ගලික අංශයේ රැකියා හොයාගෙන ඉන්නකොට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් විදේශගත වෙනකොට සිද්ධ වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. එද සුදුසුකම් සියල්ල සම්පූර්ණ කරගන්න. එහෙනම් සියලු දිනාටම සුබ රාත්‍රිය. අයත් මක්වා සුබම සුබ නවසර. අරමු පරමාර්ථ වෙන්නේ පරිණිම කැප වෙන්න. 10 වෙනිදා ජනවාරි 10 වෙනිදා අගහරුවාද වෙන්නේ. අගහරුවාද අපි ආයෙ හම්බ වෙමු. ඒ හම්බ වෙනකොට මේ ඉතිරි කරුණු පාරණා ගැන කතා කරන්න ඕන මම සියල්ල අතුණු අවශ්‍ය දේවල් ටික කිව්ව හෙට ඉඳන් හරිත්ව මාස සඳහා වරක් ලියාපදිංචි වෙන්න පුළුවන් ඒ සඳහා ලොකු කාලයක් ගන්න එපා පුළුවන් තරම් මේ ලියාපදිංචි වෙන්න ජනවාරි මාසෙම 28 වෙද්දී අපි හරිත්ව මාස එක පටන් ගන්නවා හරි හරි මඩක් පිස් කරනවා සුබ අවුරුද්දක් අලුත් අවුරුද්දක් කියලා නේද හැබැයි අවුරුද්ද නෙමෙයි ජය වෙන්නේ දවස දවස ඇතුලේ පැය පැය ඇතුලේ විනාඩිය තුල ඔයා ඔයාගේ අරමුණ වෙනුවෙන් වැඩ කරනවා නම් එච්චරයි විනාඩි පැත්තකින් කියලා දවසේ කටයුතු ටික හරියට plan කරගන්න සතියේ කටයුතු ටික plan කරගෙන ජීවිතේ ඉස්සරහට ඉස්සරහට අරගෙන යන්න එන ජය වේවා.